එක්සෝප්ලැනට්ස් කියන කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලෙන් පිටත තියෙන තරුවට ඕබිට් වෙන, කියන්නේ තරුවට යන ග්‍රහලෝකවල තමයි එක්සෝප්ලැනට්ස් කියලා කියන්නේ. දැන් එක්සෝප්ලැනට්ස් පළමු වරට හොයාගත්තේ දැන් අවුරුදු 28කට විතර ඉස්සෙල්ලා තමයි පළවෙනි පාරට තියෙනවා කියලා මේ ඒකට හම්බුනේ. කියන්නේ ඒකේ සලකුණු පේන්න ගත්තේ පළවෙනි පාර අවුරුදු 28කට කලින්. 1992 අවුරුද්දේ PSR 1257-12 කියන තරුවක් වටේ එක සිග්නල් එකක් හම්බුණා ග්‍රහලෝකයක් කියලා මේ විද්‍යාඥයෝ හිතපු. දැන් PSR 1257-12 කියන්නේ ඒක පල්සාර්. පල්සා කියන්නේ උගල අහලා ඇති න්‍යූට්‍රෝන, න්‍යූට්‍රෝන තරු කියලා අහලා ඇති උගල. න්‍යූට්‍රෝන තරු කියලා තියෙනවා මේ තරුවක් පිපුරුණාට පස්සේ, ඒ තරුවක් ඒ කියන්නේ වයස ගිහිලා පිපුරුණාට පස්සේ ඉතුරු වෙන මේ ඉතුරු වෙලා තියෙන්නේ න්‍යූට්‍රෝන තරුවක් කියලා තමයි. ඒ න්‍යූට්‍රෝන තරුවක් වටේ හම්බෙලා හම්බුණා එක සලකුණක් මේ ග්‍රහලෝකයක් තියෙනවා කියලා සමහර විට. ඒ 1992. හැබැයි ඒක 1995 වෙනකොට ඒගොල්ලන්ට ඔප්පු කරන්න පුළුවන් වුණා මේ ඇත්තම ග්‍රහලෝකයක් තමයි කියලා. හැබැයි ඒක නිකන් ග්‍රහ එක ග්‍රහලෝකයක් නෙමෙයි, ග්‍රහලෝක තුනක් තියෙනවා කියලා ඒගොල්ලන්ට හම්බුණා ඒ මේ න්‍යූට්‍රෝන තරුව වටේ. ඒ ග්‍රහලෝක තුන අපි පෘථිවියට වඩා ස්කන්ධයෙන් තුන් ගුණයක් වගේ වැඩි ස්කන්ධයක් තියෙන ග්‍රහලෝක තුනක් තමයි හම්බුනේ. දැන් ඊට පස්සේ 1995 පළවෙනි පාරට පෙගාසි 51 කියන තරුව වටේ හම්බුණා මේ බ්‍රහස්පතිට වඩා දෙගුණයක් ලොකු ග්‍රහලෝකයක් වටේ යනවා. ඒ ග්‍රහලෝකය හම්බුනේ ඒකේ ග්‍රහලෝකයේ තරුව ඉස්සරහෙන් ගමන් කරනකොට ඒ තරුව ඉස්සරහෙන් එන තරුවෙන් එන ආලෝකයේ අඩුවීමෙන් තමයි ඒ ග්‍රහලෝකය හොයාගත්තේ, පෙගාසි 51B කියලා ග්‍රහලෝකයක්. දැන් ගිය අවුරුද්දේ උගල සමහර විට ඒක දැනගත්ත ඇති නොබෙල් තියාගේ හම්බුනේ ඒ පෙගාසි 51 කියන ග්‍රහලෝකය හොයාගත්ත කණ්ඩායමේ 3 දෙනාට තමයි මේ භෞතික විද්‍යාවේ නොබෙල් තියාගේ හම්බුනේ. දැන් ඒ 1992, 1995 දැන් අවුරුදු 25ක් ගිහිලා තියෙන්නේ. අවුරුදු 25කට පස්සේ දැන් මේ වෙනකොට එක්සෝප්ලැනට්ස් 4000කට වඩා හොයාගෙන තියෙනවා මේ දැනගන්න හම්බෙන. දැන් ගිය අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට 4000ක් වෙලා තිබ්බා. මේ අවුරුද්දේ තව කීපයක් හොයාගෙන තියෙනවා. දැන් මේ වෙනකොට 4000 මේ ඉක්මවා ගිහිලා තියෙනවා හොයාගෙන තියෙන එක්සෝප්ලැනට්ස් ප්‍රමාණය. දැන් ඒකෙන් පේන්නේ මොකද්ද? ඒකෙන් පේන්නේ එක්සෝප්ලැනට්ස් කියන ඒවා අපි හිතුවට වඩා ගොඩාක් තියෙනවා අපේ විශ්වයේ. දැන් මේ හොයාගත්ත 4000 ඇත්තම කිව්වනම් අපේ සෞරග්‍රහ, ඒ කියන්නේ අපේ මේ චක්‍රාවාටය ඇතුලේ විතරයි මේ 4000 ගණක් හොයාගෙන තියෙන්නේ. අපේ චක්‍රාවාට විතරක්. දැන් ඉතරමාන්තර චක්‍රාවාට තියෙනවානේ 1000ක් විතර, 1000ක් 2000ක්වත් 10000ක්වත් තියෙන චක්‍රාවාට. ඒ ඔක්කොම ඒවා අපේ වගේ ග්‍රහලෝක 4000 ගාන තියෙනවා. ඒ කියන්නේ තව අපිට අමතරව ග්‍රහලෝක බිලියන ගණක් ඇති අපේ විශ්වයේ. ඒ බිලියන ගණන් කීයක් ජීවයට සුදුසුයිද කියලා තමයි දැන් අපි හොයාගන්න බලන්නේ ගොඩක් වෙලාවලට විද්‍යාඥයෝ. දැන් උගල බැලුවොත් මෙන්න මේ සටහන උගල දැන් පේනවා ඇති 1995 ඉඳන් 2016 වෙනකන් තමයි මේකේ තියෙන්නේ. මට බැරි මේ මට හොයාගන්න බැරිම 2016 පස්සේ කොච්චර හම්බෙච්ච මේ ප්‍රස්තාවක් තියෙනවද කියලා මට හොයාගන්න බැරි වුණා. හැබැයි මේ 2016 වෙනකන් අවුරුදු 4ක් විතරනේ තියෙන මේකේ පේන තියෙනවා කොච්චර මේ එක්ස්පීරියන්ස් හොයාගෙන තියෙනවද කියලා. දැන් උනට පේනවා ඇති මේ මුල් ටිකේ, මේ ප්‍රස්තාවේ මුල් ටිකේ 1995 ඉඳන් 2003 විතර වෙනකන් එක්ස්පීරියන්ස් පොඩි ප්‍රමාණයක් විතරයි හම්බලා තියෙන්නේ. නැත්තම් කියවනම් ඕනනම් එක්ස්පීරියන්ස් 20ක් වගේ හම්බුණා ඇති වැඩි වුණොත්. හැබැයි ඊට පස්සේ ටික ටික 2000 ගණන් වල වැඩි වෙගෙන ඇවිල්ලා ඕන බලන්න 2009 න් පස්සේ එකපාරම ලොකුවට වැඩි වෙගෙන එනවා හොයාගත්ත ප්‍රමාණය. ඒකට හේතුව තමයි 2008 න් පස්සේ තමයි ගොඩක් අභ්‍යවකාශයේ
අපේ පෘථුවේ වටේ යන මේ අභ්‍යවකාශයානා යැව්වේ අහසට 2008න් පස්සේ තමයි. කොරොට් ඒකේ අභ්‍යවකාශ යානාවල නම් කීපයක් තමයි කොරොට් 7 මේ කොරොට් තව කෙප්ලර් දුරේක්ෂය ටෙස් දුරේක්ෂය ඒ සේරම තව ස්පිට්ස දුරේක්ෂය ඒ සේරම ටික ඒ 2000 ගණන් වල තමයි අභ්‍යවකාශ ගත කරලා තියෙන්නේ ඒ අනේ ඒ දුරේක්ෂ වලින් කලින් තිබ්බ දුරේක්ෂ වල වඩා ගොඩාක් හොඳට මේ හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා එක්ස්පැන්ස් ඒ හොයා ගැනීම ඒකෙන් ගොඩාක් වැඩි වෙලා තියෙනවා දැන් උඩ පේනවා බලන්න 2008න් පස්සේ ඇත්තම කිව්වනම් ඔය තිබ්බ 50 60ක් වගේ තිබ්බ ප්‍රමාණය ඒක පාර්ම 1000 ගණන් වලට වැඩි වෙගෙන ඇවිල්ලා දැන් 2016 අවුරුද්දේ එක්ස්පැන්ස් 1284ක් හම් වෙලා තියෙනවා දැන් ඊට පස්සේ 2016 ඉඳන් දෙකටම මේ අවුරුදු වෙනකන් ඊට වඩා ගොඩක් තව ග්‍රහලෝක හම්බෙලා තියෙනවා. දැන් ඔන්න බලන්න මේ ප්‍රස්තාවයෙන් පෙන්නන්නේ හම්බෙච්ච ග්‍රහලෝක ජාති තමයි මේ මේකෙන් පේන්නේ. ඌරෙන් බලන මේ පළවෙනිම ප්‍රස්තාව බලන්න එකක් තමයි Earth size planets කියලා තියෙන. ඒ කියන්නේ අපි පෘථුවියට ඒ කියන්නේ අපේ පෘථුවියේ මේ සයිස් එකේ ඒ ප්‍රමාණයට තියෙන ග්‍රහලෝක උයි ඊට පස්සේ ඒ ඒ ඒවා තමයි අඩුවෙන්ම හම්බෙලා තියෙන්නේ හරිද ඒකට හේතුව තමයි ග්‍රහලෝක පොඩි වෙන්න ඒවා හොයාගන්න එක අමාරු වෙනවා මොකද ඒ ග්‍රහ අපෙන් මන් තව පොඩ්ඩකින් කියලා දෙනවා ඔයගලන්ට ග්‍රහලෝක හොයාගන්නේ කොහොමද කියලා ඒ ග්‍රහලෝක හොයාගන්න එක අමාරු වෙනවා ග්‍රහලෝකෙ පොඩි වෙන්න ඒ කියන්නේ පෘථුවියට වඩා පොඩි ග්‍රහලෝකයි පෘථුවේ සයිස් එක තියෙන ග්‍රහලෝකයි හොයාගන්න එක ගොඩක් අමාරුයි ඊට වඩා ලොකු ඒවා හොයාගන්න වඩා දැන් ඔන්න බලන්න මේ බ්‍රහස්පති සයිස් ඒ කියන්නේ බ්‍රහස්පතිගේ මේ ප්‍රමාණය නෙප්චූන්ගේ ප්‍රමාණය තියෙන ග්‍රහලෝකයි ගොඩාක් ඒවා හොයාගෙන තියෙනවා අපේ පෘථුවියට වඩා මේ උගලන්ට පේනවද මේ ප්‍රස්තාවෙන් ඇත්තම කිව්වනම් හම්බෙලා තියෙන ග්‍රහලෝක 4000න් භාගයකට වඩා ප්‍රමාණයක් බ්‍රහස්පති නෙප්චූනු අතර තියෙන මේ ඒ කියන්නේ රේඩියස් එක ඒ කියන්නේ අරය ඒ රේඩියස් එක තියෙන ග්‍රහලෝක තමයි වැඩියෙන් හම්බෙලා තියෙන්නේ ඊට පොඩි ග්‍රහලෝක ඒ කියන්නේ නෙප්චූන් උයි බ්‍රහස්පති ඒ සයිස් එක තියෙන ග්‍රහලෝක ඒවා තමයි වායුමය ග්‍රහලෝක කියන්නේ ගෑස් ජයන්ට්ස් කියලා කියන්නේ ඒ වායුමය ග්‍රහලෝක කීපයක් වගන තියෙනවා තමයි වැඩියෙන් හොයාගෙන තියෙන්නේ ඒ වරක් ලොකු හින්දා ඊට පොඩි ඒව තමයි පාෂාණමය ග්‍රහලෝක ඒ පාෂාණමය ග්‍රහලෝකය තමයි මේ ඒ කියන්නේ පෘථුවියට සමානයි තව තියෙනවා එක ග්‍රහලෝක ජාතියක් තියෙනවා සුපර් අර්ත් කියලා ඒ කියන්නේ අපි පෘථුවියට වඩා අරයෙන් දෙගුණයක් ලොකුයි ස්කන්ධය අතින් ගත්තොත් පෘථුවියට වඩා 6 ගුණයක් 7 ගුණයක් විතර ස්කන්ධයේ තියෙන ලොකු ග්‍රහ පාෂාණමය ග්‍රහලෝක තමයි සුපර් අර්ත් කියලා කියන්නේ. ඒව සාමාන්‍යයෙන් මේ සයිස් එකෙන් පොඩි. දැන් අපි දල වශයෙන් ගත්තොත් බ්‍රහස්පති වගේ ඒ කියන්නේ බ්‍රහස්පතිට සමාන වායුමය ග්‍රහලෝකයේ පෘථුවියේ අරයට වඩා 7 ගුණයකට වඩා ලොකුයි ගොඩක් වෙලාවට. දැන් නෙප්චූන්ගේ ප්‍රමාණය ඒ කියන්නේ නෙප්චූන් වගේ වලට සමාන ග්‍රහලෝක තියෙනවා නම් ඒවා අපේ පෘථිවි ආරයෙන් 2.6 අතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ පෘථිවි ආරය කිලෝමීටර 6371යි. එතකොට ඒ කියන්නේ නෙප්චූන් ඒ කියන්නේ 6371 දෙකෙන් වැඩි කරාම එනවා 12600 ගණක්. ඒ කියන්නේ කිලෝමීටර් 12600 උතර ආරයක් තියෙනවා නම් ග්‍රහලෝකෙට ඒ කියන්නේ ඒක ගොඩක් දුරට නෙප්චූන් වගේ සමාන වෙන්න පුළුවන් වායුමය ග්‍රහලෝකයක් වෙන්න පුළුවන් ඊට අඩු නම් ආරය ඒ කියන්නේ ඒක සුපර් අර්ත් එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ මම කිව්වා වගේ අපි පෘථිවියට සම පෘථිවිය වගේම පාෂාණමය ග්‍රහලෝකයක් හැබැයි ඒ වුණාට අපේ පෘථිවියට වඩා ස්කන්ධයෙන් ගොඩක් වැඩි ඒව තමයි සුපර් අර්ත් කියන්නේ ඊට පස්සේ තමයි මේ අපි පෘථිවියේ ප්‍රමාණය තියෙන ඒවා තමයි කිලෝමීටර් 6370කට වඩා අඩු ඒවායේ ඊට වඩා පොඩ්ඩක් ඕන කිලෝමීටර් 200ක් 300ක් විතර වැඩි ග්‍රහලෝක තමයි පෘථිවියට සමාන ග්‍රහලෝක කියන්නේ. ඒවට කියන්නේ Earth size planets කියලා කියන්නේ. එහෙම නැත්නම් sub earth size කියලාත් කියනවා. දැන් මම කියන්නේ මොන වගේ තරු වටේට ගොඩක් එක්ස්පැන්ස් සම්බලා තියෙන කියලා. දැන් උගල බලන්න මේකේ පේනව නේද මේ G type මේකේ
තරු වර්ග තුනක් තියෙනවා. එකක් තමයි G type, අනිත් එක K type, අනිත් එක M type. දැන් අපේ ඉර මේ G type කියන තරුවක් තමයි අපි ඉර කියන්නේ. ඒකට තව නමක් කියනවා yellow dwarf. ඒ කියන්නේ කහ වාමන තරුවක්. ඒ කහ වාමන තරුවක් තමයි අපේ ඉර කහ වාමන තරුවක්. ඒ වගේම තමයි K type කියන්නේ orange dwarf කියලා. ඒ කියන්නේ තැඹිලි වර්ණය තියෙන වාමන තරුවක්. K type stars කියලා කියන්නේ ඊට පස්සේ M type stars තමයි රතු වාමන තරු කියන්නේ. ඒව තමයි මේ කියන්නේ ස්කන්ධයෙන් උයි මේ වර්ගඵලයෙන් උයි පොඩිම තියෙන තරු జాතිය. උගල දන්නවනේ ප්‍රොක්සිමා සෙන්ටෝරි කියන තරුව. ප්‍රොක්සිමා සෙන්ටෝරි තමයි අපිට අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලයට ළඟින්ම තියෙන තරුව. ප්‍රොක්සිමා සෙන්ටෝරි කියන තරුව M type කියන තරුවක්. ඒ කියන්නේ ඒක රතු වාමන තරුවක්. දැන් හේතුව දැන් මේ මේ තරුවටේ තමයි වැඩියෙන්ම එක්සොප්ලැනට් සම්බලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම කලින් කිව්ව නේද ග්‍රහලෝක පොඩි වෙන හොයන්න අමාරුයි කියලා. ඒ වගේම තමයි ඒ තරුව ලොකු වෙන ග්‍රහලෝක හොයන්න අමාරු වෙනවා. දැන් උගල ගත්තොත් අපේ තරු වර්ග තියෙනවානේ හතක් විතර. ඕ ඒ කියන්නේ අපි ඒවට එක එක ඉංග්‍රීසි මේ අකුරු දීලා තියෙනවා ඒ වර්ගවලට. එකක් තමයි O, අනිත් එක B, අනිත් එක A, අනිත් එක F. ඊට පස්සේ තමයි තියෙන්නේ GKM. GKM කියන තරු තුන තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට අනිත් වර්ග, අනිත් තරු වර්ග ඔක්කොම ඒවා මේ තරු තුනටම වඩා ලොකුයි. දැන් මේ size එකකින් ගත්තොත් මේ තරු තුන ගත්තොත් G type කියන එක තමයි ලොකුම මෙතන. ඊට පස්සේ K type තමයි ඊළඟට ඊළඟට ලොකුම. අන්තිමනම තියෙන එක තමයි M type කියන එක පොඩිම එක. දැන් G type කියන තරුව අපේ ඉර වගේ තරුව සාමාන්‍යයෙන් අවුරුදු බිලියන ඕනනම් 30යි 10ක් විතර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්. K type කියන තරුව තියෙන්න පුළුවන් ඕනනම් අවුරුදු බිලියන 50ක් 60ක් විතර. M type කියන තරුව ඒව ස්කන්ධය පොඩි හින්දා ඕනනම් අවුරුදු ට්‍රිලියන් ඒ කියන්නේ ට්‍රිලියන ගණක් තියෙන්න පුළුවන් M type කියන තරුවක් නะ. ඒවයි අනිත් එක M type කියන M type තරුවල මේ උෂ්ණත්වෙත් අඩුයි. උෂ්ණත්වයේ දීප්තිමත්කමයි දෙකම අඩුයි. ඒ හින්දා වාසයට සුදුසු කලාප ඒ කියන්නේ habitable zone එක M type තරුවක habitable zone එක ඒ තරුවට ගොඩක් ළඟින් තියෙන්නේ. මං ඒ හැබිටබල් සෝන් ගැන තව පොඩ්ඩකින් කියන්නම් මේ තව ඉස්සරහට. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමුකෝ. මං නිකන් හොර පොඩක් කියන්නම් එක්ස්ප්ලෑන්ස් හොයාගෙන තියෙන්නේ කොහොමද කියලා. ඒකේ හොයාගන්න විදිහ එහෙම ඉස්සල්ලාම පොඩ්ඩක් ඉන්න. ඉස්සලම මම කියලා දෙන ක්‍රමය තමයි මේ ට්‍රාන්සිට් ට්‍රාන්සිටින් මෙතඩ් කියන එක. දැන් ට්‍රාන්සිට් මෙතඩ් එක කියන්නේ උගල හිතලා උගලට මතක ඇති දැන් අවුරුදු දෙකේ අවුරුදු 4න් 4 වගේ අවුරුදු 3න් 3 වගේ සැරෙන් සැරේ උගල දැකලා ඇති සිකුරු ග්‍රහය අපේ ඉර ඉස්රාහෙන් ගමන් කරනවා. ඒ ග්‍රහලෝකයක් තරුවක් ඉස්සරහෙන් ගමන් කරනකොට ඒකට කියන්නේ ට්‍රාන්සිටින් කියලා. දැන් මොනගොලු බලන්න හිත බලන්න දැන් මේ මෙතන මේ දැන් මෙතන මේ මම එක මේ ග්‍රාෆ් එකක් ප්‍රස්තාවක් දීලා තියෙනවා. y අක්ෂය තමයි බ්‍රයිට්නස් කියන එක. ඒ කියන්නේ තරුවේ දීප්තිමත්කම. x අක්ෂය තමයි ටයිම්. ඒ කියන්නේ කාලය. දැන් උගල බලන්න මේ උගලට පේනවා ඇති ග්‍රහලෝකයක් තරුවක් ඉස්සරහින් යන්නේ නැත්නම් ඒ තරුවේ දීප්තිමත්කම එකම විදියට තියෙනවා. ඒ කියන්නේ එක විදියටම තියෙනවා දිගටම. හැබැයි ග්‍රහලෝකේ තරුව ඉස්සරහින් යනකොට දැන් හිතමු එතකොට ඒ කියන්නේ තව මේ තව
දැන් ඇහෙනවද? මේක එකපාරටම මේ මියුට් වුණා මන් දන්නේ නැහැ මොකක්ද වුනේ කියලා. හරි කමන්නේ. ඉන්න. හරි දැන් පේනවනේ. හරි දැන් මං කිව්වා වගේ කලින් කිව්වා වගේ දැන් ඒ තරුව ඉස්තරහෙන් ග්‍රහලෝකේ ගමන් කරනකොට මං දන්නවා කොච්චර ප්‍රමාණයක් කලින් ඇහෙන්නේ නැති වුණාද කියලා මම කියාගෙන යන්නම්කෝ. දැන් තරුවක් ඉස්තරහෙන් ග්‍රහලෝකේ ගමන් කරනකොට ඒ ආලෝකයේ ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ ආලෝකයෙන් එන ඒ තරුවෙන් අපේ ඇහැට එන ආලෝක ප්‍රමාණයක් කැපෙනවා. ඒ කැපෙනකොට ඒ අඩුවීමක් ඒ කැපෙන එකත් එක්ක තමයි මේ ආලෝකය අඩු වෙලා පේන්නේ. ඒකට කියන්නේ ට්‍රාන්සිට් එකක් කියලා. දැන් ඒ ට්‍රාන්සිට් එක වෙන ප්‍රමාණය බල ඒ කියන්නේ ග්‍රහලෝකයේ වර්ගඵලය ගොඩක් බලපානවා කොච්චර ආලෝකයේ අඩුවීමක් එනවාද කියන එකට. ඒ ග්‍රහලෝකයේ ලොකු වෙන ලොකු වෙන්න ආලෝකයේ අඩු වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් මේ ආලෝකයේ අඩු වෙන ප්‍රමාණයෙන් අපිට කියන්න පුළුවන් කොච්චර ග්‍රහලෝකයේ ලොකුද කියලා. ග්‍රහලෝකයේ තරුව වටේ ඒ කියන්නේ තරුවෙන් කොච්චර දුරද කියලා ඒ ඔක්කොම ඒවා අපිට හොයාගන්න පුළුවන්. ඒ ඒ ආලෝ ඒ ග්‍රහලෝකයේ ඉස්සරහෙන් යනකොට ඒ අඩු වෙන ආලෝක ප්‍රමාණයෙන් ඒ ට්‍රාන්සිට් මෙතඩ් කියන එකෙන් තමයි අපේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයෙන් ගියවුරුද්ද ග්‍රහලෝක දෙකක් හොයාගත්තේ. ඒ කියන්නේ තරුව ඉස්සරහෙන් ග්‍රහලෝක දෙක ගමන් කරනකොට අඩු වෙන ආලෝක ප්‍රමාණයෙන් තමයි අපි දැනගත්තේ මේ තරුව වටේ ග්‍රහලෝක දෙකක් තියෙනවා කියලා. තව හොයාගන්න විදියක් තමයි ඒකට කියන්නේ රේඩියල් වෙලෝසිටි මෙතඩ් කියලා. හරිද? දැන් රේඩියල් වෙලෝසිටි මෙතඩ් කියන්නේ උගුල අහලා ඇති නේද ඩොප්ලර් මේ ඩොප්ලර් වාදය. ඒ කියන්නේ ඕන ආලෝක ප්‍රමාණයක් ඒක හරි ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඕන ආලෝකයක් අපිට ලං වෙනකොට ඒක තව නිල් පාට වෙනවා. ඒක එතකොට ඒ ආලෝකයේ ඊට පස්සේ අපෙන් ඈත් වෙනකොට ඒක රතු පාට වෙනවා. ඒකට කියන්නේ ඩොප්ලර් ඉෆෙක්ට් කියලා. සද්දේ වුණත් දැන් වාහනයක් අපිට අපේ දිහාවට එනවා නම් අපිට හැම වෙලේම ඒ සද්දේ වැඩි වේගෙන එනවා වගේ නැහැ. ඊට පස්සේ ඒක යනකොට අඩු වෙනවා වගේ නැහැ. ඒ කියන්නේ ඒකේ ඒ එන තරංග ප්‍රමාණය ඒක ෆ්‍රීකවන්සි කියලා කියන්නේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා මොකක් හරි දෙයක් අපි ඉස්සරහට එනකොට. අපෙන් ඈත් වෙනකොට ඒ ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා. ඒ කියන්නේ එක ප්‍රදේශයක තියෙන තරංග ප්‍රමාණය අඩු වෙනවා ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා කියන්නේ. දැන් රේඩියල් වෙලෝසිටි මෙතඩ් කියන්නේ තරුවක් වටේ ග්‍රහලෝකයක් ගමන් කරනකොට ඒ කියන්නේ වටේ භ්‍රමණය වෙනකොට උගුල නිව්ටන්ගේ තුන්වෙනි මේ නිව්ටන්ස් තර්ඩ් ලෝ කියන එක දන්නවනේ. ඒ කියන්නේ ඕන දෙයක් ඒ කියන්නේ ඊච් ඒ කියන්නේ ඒකට කියන්නේ නිව්ටන්ස් තර්ඩ් ලෝ කියන්නේ ඊච් ඇක්ෂන් හැස් ඇන් ඊක්වල් ඇන් ඔපොසිට් රියැක්ෂන්. ඒ කියන්නේ ඕන දෙයක් අපි මොකක් හරි දෙයක් තල්ලු කරාම ඒ තල්ලු කරන මේ බලයෙන්ම අපිටත් ෆෝස් එකක් ඇක්ට් වෙනවා අනිත් පැත්තට. දැන් ග්‍රහලෝකයක් තරුවක් වටේ යනකොට ඒකම තමයි ඒ ග්‍රහලෝකයක් තරුවක් වටේ යනකොට ඒකම තරුවත් මේ ග්‍රහලෝකයේ වටේ කැරකෙනවා. ඒක නිකන් හිතන බලන්න මේ ඔලිම්පික් වල විසි කරන්නේ මේ මිටිය විසි කරන්නේ ඔලිම්පික් වල මිටිය විසි කරනකොට වටේට කැරකිලා 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 මේ විසි කරන්නේ මිටිය. ඒ කරකවන එක්කෙනත් ඒ එක්කම කැරකෙනවනේ නේද?
ඒ ඒකම චලනය වෙනවා මිටිය කරකවන එක්කෙනත්. ඒවගේම තමයි ග්‍රහලෝකය තරුවක් වටේ ග්‍රහලෝකයක් යන එකත්. ග්‍රහලෝකේ තරුවට යනකොට ග්‍රහලෝකෙත් තරුවත් පොඩ්ඩක් හෙලවෙනවා. ඒ හෙලවෙනකොට ආලෝකයට ඔය ඩොප්ලි ෆෙක්ට කියනවා ඒ තරුවෙන් එන. ඒ එන ඩොප්ලි ෆෙක්ට එකෙන් අපිට කියන්න පුළුවන් ඒ තරුව වටේ ග්‍රහලෝකයක් තියෙනවද නැද්ද කියලා. දැන් උනට මේ බලන්න මේ පළවෙනි මේ මෙතන මේ මෙන්න මේකෙන් බැලුවොත් උනට පේනවා උඩම තියෙන්නේ ග්‍රහලෝකයෙන් අපේ කෙලින් බැලුවොත් ග්‍රහලෝකය අපේ අපේ පැත්තෙන් අපිට අපෙන් ඈතර යනවා නම් තමයි උඩම තියෙන මේ ෆිගරෙන් පේන්නේ. ඒකෙන් බලන්න යට තියෙන ප්‍රස්තාවක් තියෙන්නේ බ්‍රයිට්නස් වේව් ලෙන්ත් කියලා. ඒකේ නිල් පාටරනේ ගිහිලා තියෙන්නේ. ඒ නිල් පාට ගිහිලා තියෙන්නේ ඒකෙන් තමයි ඒකෙන් පේනවා. ඒකෙන් පේන්නේ ඒකෙන් පේන්නේ තරුව අපේ දිහාවට එනවා. ග්‍රහලෝකේ අපෙන් ඈතර යනකොට තරුව අපේ අපේ පැත්තට එනවා. එතකොට ඒකෙන් ඒකෙන් පේන්නේ එතකොට ඩොප්ලි ඉෆෙක්ට් එක වෙලා ආලෝකේ නිල් පාට යනවා. දැන් ග්‍රහලෝකේ අපේ දිශාවට එනකොට තරුව අපෙන් ඈත් වෙනවා. එතකොට ආලෝකයේ වේව් ලෙන්ත් එක දික් වෙනවා. තව දිග වෙනවා. එතකොට ඒක රෙඩ් ෂිෆ්ට්. රෙඩ් ෂිෆ්ට් කියන එක වෙනවා. ඒ කියන්නේ එතකොට ඒක රතු පැහැට යනවා ආලෝකේ. ඒකට කියන්නේ බ්ලූ ෂිෆ්ටිං ඇන් රෙඩ් ෂිෆ්ටිං කියලා. ඒකට කියන්නේ රේඩියල් වෙලොසිටි මෙෂර්මන්ට්ස් කියලා කියන්නේ ඒකෙන් උත් අපිට පුළුවන් ග්‍රහලක හොයාගන්න. දැන් ඔන්න මම ක්‍රම දෙකක් කිව්වා. එකක් තමයි ට්‍රාන්සිට් මෙතඩ් එක. ඒ කියන්නේ ග්‍රහලෝකේ තරුව ඉස්සරහින් යනකොට ආලෝකයේ අඩු වෙන ප්‍රමාණයෙන් කියන්න හොයාගන්න පුළුවන් ග්‍රහලෝකයක්. අනිත් එක තමයි රේඩියල් වෙලොසිටි මෙෂර්මන්ට්. ඒ කියන්නේ තරුව වටේ ග්‍රහලෝකේ ගමන් කරනකොට තරුව හෙලවෙනකොට තරුවේ මේ මේ ඒ කියන්නේ චලනයෙන් කියන්න පුළුවන් ග්‍රහලෝකයක් තියෙනවද නැද්ද කියලා. ඒකෙන් එන මේ ආලෝකය බලලා ඒක බ්ලූ ෂිෆ්ට් වී රෙඩ් ෂිෆ්ට් එකයි වෙන ප්‍රමාණය බලලා කියන්න පුළුවන් ග්‍රහලෝකයක් තියෙනවද නැද්ද කියලා. දැන් ඔය රේඩියල් වෙලොසිටි මෙෂර්මන්ට්ස් කියන ක්‍රමයෙන් අපිට දැනගන්න පුළුවන් ග්‍රහලෝකයේ ස්කන්ධය. ඔය ට්‍රාන්සිට් මෙතඩ් කියන එකෙන් අපිට දැනගන්න පුළුවන් ග්‍රහලෝකයක කොච්චර ලොකුද කියලා. ඒකේ වර්ගඵලය දැනගන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඒ ට්‍රාන්සිට් මෙතඩ් එකෙන් අපිට ග්‍රහලෝකයක ස්කන්ධය දැනගන්න බෑ. ඔය මේ රේඩියල් වෙලොසිටි මෙෂර්මන්ට් එකෙන් අපිට පුළුවන් ග්‍රහලෝකයක ස්කන්ධය දැනගන්න. අපිට ඒ කියන්නේ ග්‍රහලෝකයක මේ වර්ග ප්‍රමාණයයි ස්කන්ධයයි දෙකම දැනගන්න ඕන නම් අපිට ට්‍රාන්සිට් මෙතඩ් එකයි රේඩියල් වෙලොසිටි මෙතඩ් එකයි දෙකම පාවිච්චි කරන්න ඕනේ දැනගන්න ග්‍රහලෝකයක කොච්චර ලොකුද ඒකේ ස්කන්ධය කොච්චරද කියලා. තේරුණානේ? චැට් එකේ එව්වා මේ ප්‍රශ්න වගේක් පොඩ්ඩක් ඉන්න බලන්න මොනවද අහලා තියෙන්නේ කියලා. මම ප්‍රශ්න පස්සේ ගන්නම්. හැබැයි එකක් අහලා තිබ්බා ඒක මම දැන් කියන්න පුළුවන්. ඔව් ඇල්ෆා සෙන්ටෝරි කියන්නේ අපිට ළඟම අපිට දෙවණියට ළඟම තරුව තමයි. හැබැයි මං කියේ ප්‍රොක්සිමා සෙන්ටෝරි තමයි අපිට ළඟම එක. ඒ ප්‍රොක්සිමා සෙන්ටෝරි තමයි රතු වාමන තරුවක් හැටියට තියෙන්නේ. ඒක හැබැයි ඒ වුණාට වැඩේ කියන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි ඇල්ෆා සෙන්ටෝරි ඒ තරු තුනම ඇත්තම කිව්වනම් එකට කියන්නේ එක සිස්ටම් එක තියෙන තරු තුනක් ඇත්තම කිව්වනම් ඒවා ඈතින් දෙක එකට එක ඈතින් තියෙන වුණාට. හරි. තව එක්ස්ප්ලාන්ට් හොයාගන්න ක්‍රමයක් තමයි ඒකට කියන්නේ ට්‍රාන්සිට් ටයිමින් වේරියේෂන් කියලා. දැන් මම ගොඩ කිව්ව නේද ග්‍රහලෝකයේ ඉස්සරහින් ගමන් කරනකොට මේ සෝරි තරුව ඉස්සරහින් ග්‍රහලෝකයක් ගමන් කරනකොට ට්‍රාන්සිට් එක කියනවා කියලා. ඒ කියන්නේ ආලෝකය අඩු වීම කියනවා කියලා. දැන් සමහර වෙලාවලට ග්‍රහලෝක එකකට වඩා තියෙනවා නම් ඒ තරුව වටේ ඒ ට්‍රාන්සිට් එක වෙන වෙලාව වෙනස් වෙනවා. ඒ වෙලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු තප්පරයක් ගියා කියලා ට්‍රාන්සිට් එකට එකවල වතාවක තව වෙලාවක තප්පර දෙකක් යන්න පුළුවන්. ඒ වෙනස එන්නේ මොකද? තව ග්‍රහලෝක දෙකක් තුනක් විතර තියෙනවා නම් ඒ මණ්ඩලයක් තියෙනවා නම් තමයි ඒක වෙන්නේ. ඒක ඇත්තම කියවනම් තව දුරට අමාරුයි කියලා දෙන්නේ ඒක මේ පෙන්වන්න නැතුව කියන එක පෙන්වන්න ඕනේ වීඩියෝ එකකින් තමයි පෙන්වන්න ඕනේ ඒක හරියටම වෙන්නේ කොහොමද කියලා.
මවගන්න ලිංක එකක් එවන්නම් පස්සේ ඒක බලාගන්න පුළුවන් ට්‍රාන්සිට් ටයිමින් වේරියේෂන් කියන එක කොහොමද වෙන්නේ කියලා. මොකද ඒක හරි අමාරුයි කියන්න වීඩියෝ එකක් නැතුව. කමන්නේ මං ඊළඟ ක්‍රමයට යන්නම්කෝ. තව ග්‍රහලෝක හොයා ඒ කියන්නේ එක්ස්ප්ලැනට් හොයාගන්න ක්‍රමයක් තමයි ග්‍රැවිටේෂනල් මයික්‍රෝලෙන්සින් කියන එක. දැන් උගුළු දන්නවා ඇති, උගුළු අහලා ඇති අයින්ස්ටයින්ගේ ජෙනරල් රිලටිවිටි කියන්නේ මේ සාපේක්ෂතාවාදය, කියන්නේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය මේ ඒකින් කියලා තියෙනවා. ගුරුත්වාකර්ෂණයෙන් ආලෝකය නැමෙනවා කියලා. ඒ කියන්නේ ලොකු ගුරුත්වාකර්ෂණ මේ කියන්නේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකක්, ලොකු ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකක් තියෙනවා නම් එක ප්‍රදේශක, ඒ ප්‍රදේශෙන් ආලෝකය ගමන් කරනකොට ආලෝකය නැමෙනවා. ඒ ආලෝකය නැමෙන එකට කියන්නේ ලෙන්සින් ඉෆෙක්ට් එක කියලා. ග්‍රැවිටේෂනල් මයික්‍රෝලෙන්සින් කියන්නේ ආලෝකය නැමෙනකොට. දැන් හිතන්න බලන්න ග්‍රහලෝකයක් යනවා කියලා තරුවක් වටේ. ඒ තරුවක් වටේ ග්‍රහලෝකයක් යනවා නම් ඒ තරුව පිටිපස්ස තව තරුවක් තියෙනවා නම් ඒ කියන්නේ අපේ ග්‍රහලෝකෙ තියෙන තරුව නෙමෙයි, ඊට පිටිපස්සෙන් තව තරුවක් තියෙනවා නම්, පේන තියෙනවා නම්, ඒ තරුවෙන් එන ආලෝකේ අපේ ග්‍රහලෝකෙ තියෙන තරුව ඉස්සරහින් යනකොට ග්‍රහලෝකයක් තියෙනවා නම් ඒක මොකක් හරි ඒ කියන්නේ ක්‍රමයක ඒ කියන්නේ ඒක ප්‍රමාණයකින් ඒ ආලෝකය නැමෙනවා. හරිනේ? ඒ ආලෝකය නැමෙනවා. ඒ ආලෝකය නැමුනම තමයි හැදෙන්නේ ඒ ලෙන්සින් ඉෆෙක්ට් එක එනවා ග්‍රහලෝකයක් තියෙනවා නම්. ඒ ලෙන්සින් ඉෆෙක්ට් එකෙන් අපිට කියන්න පුළුවන් සමහර වෙලාවලට ග්‍රහලෝකයක් තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ තරුවට ඈතින් ගොඩාක් ඈතින් ග්‍රහලෝකයක් තියෙනවා නම් ඔය ලෙන්සින් ඉෆෙක්ට් එක එනවා. ඔය ලෙන්සින් ඉෆෙක්ට් ඔය ග්‍රැවිටේෂනල් මයික්‍රෝ ලෙන්සින් කියන ක්‍රමයෙන් තමයි ඇත්තම කිව්වනම් 2018 වෙන චක්‍රාවාටික මේ එක්ස්ප්ලැනට්ස් හොයාගෙන තියෙනවා. ඒ පළවෙනි පාර තමයි ඒ වෙන චක්‍රාවාටේ එක්ස්ප්ලැනට්ස් හම්බුනේ ග්‍රැවිටේෂනල් මයික්‍රෝ ලෙන්සින් කියන ක්‍රමයෙන් තමයි ඒවා හොයාගත්තේ. මේ තව ෆිගර් එකක් තමයි පෙන්නන්නේ මොන වගේ කියන්නේ තරුව තියෙන්නේ කියලා. ඌ බැලුවොත් පළවෙනි දැන් බලන්න පළවෙනි කෑල්ල බැලුවොත් මේ පළවෙනි ටික බැලුවොත් මේ මන් දීලා තියෙන මේ පින්තූරේ ඒ තමයි තරුවෙන් එන ආලෝකේ ග්‍රහලෝකයක් ඉස්සරහෙන් යන්න කලින් ඒ තරුවෙන් එන ආලෝකේ පෘථිවියට එන්නේ. ඒක අපිට පේන්නේ මේ view from earth කියලා තියෙන එක පොඩි පෙට්ටියක් වගේ පෙට්ටි තුනක්. ඒ උඩම පෙට්ටිය බලන්න view from earth කියන එක අපිට තරුව පේනවනේ සාමාන්‍ය විදිහට තරුව පේනවා. ඊට පස්සේ දෙවනි පෙට්ටිය දිගේ බලන්නේ ග්‍රහලෝකේ ඒ තරුව ඉස්සරහෙන් යනකොට ඒ කියන්නේ ඒ තරුව තියෙන ඒ තරුව ඉස්සරහෙන් යනකොට ඒ ලෙන්සින් ඉෆෙක්ට් එකෙන් ආලෝකයේ තව ටිකක් වැඩි වුණා වගේ පේනවා. තේරුණාද? ඒක නිකන් ට්‍රාන්සිට් එකේ ඒ කියන්නේ ට්‍රාන්සිට් එකේ අනිත් පැත්ත වගේ. ට්‍රාන්සිට් එකේ වෙන්නේ තරුව ඒ තරුව ඉස්සරහෙන් ග්‍රහලෝකයක් ගමන් කරනකොට ආලෝකය අඩු වෙන එකනේ. දැන් මෙතන වෙන්නේ ඒ ග්‍රහලෝකෙ තියෙන තරුව පිටිපස්සේ තව තරුවක් තියෙනවා නම් ඒ ග්‍රහලෝකේ තරුව ඒ ග්‍රහලෝකේ යන තරුව වට යන තරුව පිටිපස්සේ තව තරුවක් තියෙනවා. ඒ පිටිපස්සේ තියෙන තරුවෙන් එන ආලෝකය නිකන් තව වැඩි වෙලා වගේ පේනවා ඔය ග්‍රැවිටේෂනල් ලෙන්සින් ඉෆෙක්ට් එකෙන්. තව එක්ස්ප්ලැනට්ස් හොයාගන්න විදිහක් තමයි ඒකට කියන්නේ ඩිරෙක්ට් ඉමේජින් කියලා. ඩිරෙක්ට් ඉමේජින් කියන්නේ අපි කෙලින්ම ඒ එක්ස්ප්ලැනට් එකක පින්තූරයක් ගන්නවා. පින්තූරයක් ගන්න එක තමයි කරන්නේ. ඒ තරුව හම් වෙනවා. ඒ තරුව අපි ඒ තරුවට අපි මොකක්ද දුරේක්ෂයක් මේ දුරේක්ෂයක් ඒ කියන්නේ දුරේක්ෂකට දානවා. ඊට පස්සේ දුරේක්ෂණයේ තරුව පේනකොට ඒකෙන් කොරෝනාග්‍රාෆ් කියලා තියෙනවා එක උපකරණයක්. ඒ කොරෝනාග්‍රාෆ් එකෙන් කරන්නේ ඒ තරුවෙන් එන ආලෝකය වහනවා. ඒ තරුවෙන් එන ආලෝකය වහලා හැබැයි ඒක වටේ ග්‍රහලෝක තියෙනවා නම් ඒ ග්‍රහලෝක වලින්
තරුවෙන්ගෙන ආලෝකය පරාවර්තනය වෙනවනේ. දැන් කොරෝනා ග්‍රාෆ් එකෙන් අපේ ඒ ප්‍රධාන තරුවේ ආලෝකය වැහුවම ඒ වටේ ඒකට වටේ තියෙන තරුවලින් ඒ වටේ ග්‍රහලෝකේ තියෙනවනම් ඒ තරුවෙන්ගෙන ආලෝකේ පරාවර්තනය වෙන ආලෝකයෙන් අපිට පේනවා ඒ ග්‍රහලෝක ටික. ඒකට තමයි කියන්නේ ඩිරෙක්ට් ඉමේජින් කියලා. ඒ ඩිරෙක්ට් ඉමේජින් වලින් ග්‍රහලෝක දැනට 20කට වඩා හොයාගෙන තියෙනවා. උගල දැන් බලන්න මේ මෙතන මේ පළවෙනි මේ පින්තූරේ බලන්න ඒක GIF එකක්. උගලන්ට පේනවා නේද ග්‍රහලෝක හතරක් ඒ තරුව වටේ ගමන් කරනවා කියලා. මේ අවුරුදු හයක් ඇතුළත ටයිම් ලැප්ස් එකකට කියන ටයිම් ලැප්ස් පික්චර් එකක් කියලා. ඒ ටයිම් ලැප්ස් එකකින් අරන් තියෙන්නේ මේ මේකේ පේන්නේ බ්‍රහස්පති වගේ ග්‍රහලෝක හතරක් මේ ලොකු තරුවක් වටේ ගමන් කරනවා. ගමන් කරන එක තමයි මේ පේන්නේ. මේ ඇත්ත ග්‍රහලෝක. මේ කියන්නේ අපිට කෙලින්ම පේනවා ඒ ග්‍රහලෝක. ඇත්තම පේන ග්‍රහලෝක මේ තියෙන්නේ. මේ ගමන් කරනවා පේන්නේ. ඔය ආලෝක වර්ෂ 300ක් විතර ආලෝක වර්ෂ 300ක් විතර ඈත තියෙන තරුවකින් තරුවක් වටේ යන ග්‍රහලෝක හතරක් තමයි පේන තියෙන්නේ. මේ හරි මම දැන් පොඩ්ඩක් කියන්නම්. දැනට ඔක්කොම කටියට තේරුණානේ? දැන් තේරුණානේ කියපු වැඩි නේද දැනට? හරි හරි මේ මං එහෙනම් ඊළඟ ඉගෙනන්න මම නිකන් කියන්න observing exoplanets කියන්නේ ඒ කියන්නේ exoplanets නිරීක්ෂණය කරන එක ගැන. දැන් නිරීක්ෂණය පාවිච්චි කරන අභ්‍යවකාශ දුරේක්ෂක තමයි කෙප්ලර් දුරේක්ෂය. දැන් අපි ආදර්ශ ක්ලාක් මධ්‍යස්ථානයේ ග්‍රහලෝක හොයාගන්න අපේ ආදර්ශ ක්ලාක් මධ්‍යස්ථානයේ ග්‍රහලෝක හොයාගන්න පාවිච්චි කරීමේ කෙප්ලර් දුරේක්ෂයෙන් එන මේ දත්ත තමයි අපි යොදාගත්තේ අපේ අපි ග්‍රහලෝක දෙකක් හොයාගන්න. දැන් කෙප්ලර් දුරේක්ෂය දැන් ඒක දැන් ඒක මේ ක්‍රියාත්මක නෑ. 2018 ඒක ක්‍රියාත්මක කරන එක නැවතුවා. කෙප්ලර් එකට K2 කියලා කියනවා. මොකද ඒක කෙප්ලර් මිෂන් එකෙන් K2 මිෂන් එකට ගියා 2014. ඒක අවුරුදු 10ක් විතර අපේ පෘථුවියේ මතු පිට මේ ඕබිට් එකේ තියලා තරු ලක්ෂ 6කට වඩා මේ නිරීක්ෂණ කරලා තියෙනවා මේ කෙප්ලර් දුරේක්ෂය. ඒ ඔක්කොම නිරීක්ෂණ වලින් හම්බෙලා තියෙන ග්‍රහලෝ කියන්නේ ඒකෙන් ඒ කෙප්ලර් දුරේක්ෂයෙන්ම ග්‍රහලෝක 2000කට වඩා හම්බෙලා තියෙනවා මේ දවස් වෙනකොට. 2500ක් වත් ඇති අඩුම ගානේ හම්බෙලා ඇත්තම කිව්වනම් මට හරියට මතක නැහැ කීයක් හම්බෙලා තියෙනවද කියලා. මේ කොහොමද කෙප්ලර් දුරේක්ෂයෙන් ග්‍රහලෝක 2500කට වඩා අඩුම ගානේ හම්බෙලා තියෙනවා. දැන් කෙප්ලර් දුරේක්ෂයෙන් ග්‍රහලෝක හොයන්නේ මම කලින් කිව්වනේ ට්‍රාන්සිට් මෙතඩ් කියලා. ඒ ට්‍රාන්සිට් මෙතඩ් එකෙන් තමයි කෙප්ලර් දුරේක්ෂයෙන් ග්‍රහලෝක හොයාගන්නේ. කියන්නේ තරුව ඉස්සරහින් ග්‍රහලෝකයක් ගමන් කරනකොට ඒ අඩුවෙන ඒ ආලෝකයේ අඩුවීමෙන් හොයාගන්නවා ග්‍රහලෝක. ඒ ආලෝකයේ අඩුවීමෙන් ග්‍රහලෝක හොයාගන්නවා කෙප්ලර් දුරේක්ෂය. ඒ වගේම දැන් අලුතෙන් අභ්‍යවකාශගත කරලා තියෙන මේ යානාවක් තමයි TESS කියන එක. TESS. ඒකට කියන්නේ ට්‍රාන්සිටින් එක්සෝප්ලැනට් සර්වේ සැටලයිට්. ඒ ටෙස් කියන දුරේක්ෂයෙන් උත් ට්‍රාන්සිට් මෙතඩ් එකෙන්ම තමයි ග්‍රහලෝක හොයාගන්නේ. දැනට ටෙස් කියන දුරේක්ෂය යැව්වේ මේ අප්‍රේල් කියන්නේ 2018 අප්‍රේල් මාසේ. මේ වෙනකොටම ග්‍රහලෝක 50කට වඩා හොයාගෙන අලුතෙන් හොයාගෙන තියෙනවා මේ වෙනකොට ටෙස් කියන දුරේක්ෂයෙන්. දැන් ඔය ටෙස්සුයි කෙප්ලර් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කරන තරු ඒ කියන්නේ තරු නිරීක්ෂණය කරලානේ හොයාගන්නේ ආලෝකය අඩු වෙනුන් නැද්ද කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නේ කොයි තරුවේ වටේ කොයි තරු වටා ග්‍රහලෝක තියෙනවද කියලා.
ඒහින්ද කෙප්ලර්යි ටෙස්ලායි දුරේක්ෂ කරන්නේ තරු ලොකු ප්‍රමාණයක් නිරීක්ෂණය කරනවා කාලෙන් කාලෙට. ඒ කියන්නේ දිගටම නොනවත්වා නිරීක්ෂණය කරගෙන යනවා. ඒ නිරීක්ෂණය දිගටම ගෙනියනකොට ඒ කියන්නේ තරු එතකොට ලොකු ප්‍රමාණයක් අහු වෙනවා එක සැරේ. දැන් කෙප්ලර් කියන දුරේක්ෂ තරු ලක්ෂ 6කට වඩා ප්‍රමාණයක් බලලා තියෙනවා. ඒ ලක්ෂ 6ම ඇත්තම 6න් ඕනනම් 6න් එකක් වගේ තමයි දැනට තරු බලලා තියෙන්නේ. කියන්නේ විද්‍යාවක් නෙවරන්. ඒ තව ලක්ෂ 5ක් ලක්ෂ 4ක්වත් ඇති අඳුම ගානේ කවුරුත් බලලා නැති. කියන්නේ කවුරුත් බලලා නැහැ. කියන්නේ කවුරුත් තාම ඒ හම්බෙච්ච දත්ත බලලා නැති. ඒ වයින් කීයක තව ග්‍රහලෝකේ තියෙනවද දන්නේ නැහැ කියලා අපි තාම කියන්න දන්නේ නැහැ. ඒකෙන් තමයි හැබැයි ඔක්කොම කෙප්ලර් වලින් හම්බෙන දත්ත සේරම ටික අරගෙන ඒගොල්ලෝ NASA ආයතනයෙන් දානවා මේ අන්තර්ජාලයට. මේ අන්තර්ජාලයෙන් අපිට මේ මම මෙතන දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ওই ලින්ක් එකයි දාලා තියෙනවා මෙතන. උගලන්ට ඕනනම් මේකේ ඕන්න මේ මේකේ ස්ක්‍රී ඕගොල්ලෝ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ඕන නම් මොකද මේ ලින්ක් එකේ තියෙන්නේ ඒ එක්සෝප්ලැනට් වල දත්ත ටික දාලා අන්තර්ජාලයේ දාලා තියෙන්නේ කොහෙද කියන එක තමයි මේ තියෙන්නේ. ඒ ඔක්කොම අපිට පුළුවන් ඒවා ඇක්සස් කරන්න. අපිට පුළුවන් ඒවා ඇක්සස් කරලා අපිට පුළුවන් අපිට මුණත් පුළුවන් ග්‍රහලක හොයා ගන්න ගන්න. දැන් අපේ ආතිසි ක්ලාක් මධ්‍යස්ථානේ එහෙමයි කරේ. අපි ඒ අන්තර්ජාලය දාලා තිබ්බ දත්ත ටික අරගත්තා. ඒ දත්ත අරගෙන අපි හැව්වා කොයි ඒවයිද ග්‍රහලෝකෙ තියෙන්න පුළුවන් කියලා. දැන් අපි දත්ත ඒ කියන්නේ ෆයිල් තියෙන්නේ ඒ කියන්නේ බලපු තරු මං හිතන්නේ අපි තරු මේ 10,000කට වඩා ප්‍රමාණයක් බැලුවා මේ ඒවයි ග්‍රහලෝකෙ තියෙනවද නැද්ද කියලා. ගොඩක් වෙලාවලට වෙන්නේ ග්‍රහ තරු 10,000ක් බැලුවොත් ඕනනම් ඒවෙන් 10ක 20ක වගේ තියෙයි ග්‍රහලෝකයක්. ඒ කියන්නේ ග්‍රහලෝකයක් තියෙනවා කියන සලකුණු තියෙයි. හරිද? හැබැයි සමහර වෙලාවලට ඒ ග්‍රහලෝක නෙමෙයි වෙන්නත් පුළුවන්. ඒ සමහර වෙලාවලට ඒ සලකුණේ සලකුණු සමහර වෙලාවලට මේ එක තරුවක් වටේ තව තරුවක් යනකොට එහෙමත් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවලට ග්‍රහලෝකයක් කියලා අපිව රැවටෙන්න පුළුවන්. හැබැයි ඒ රැවටෙන්නේ නැති වෙන්න තමයි එක එක ටෙස්ට් තියෙනවා. ඒ කියන්නේ අපි එක එක මේ ටෙස්ට් එක එක ටෙස්ට්ස් තියෙනවා අපි කරන් තියෙන දත්තවලට බලන්න මේක ඇත්තම ග්‍රහලෝකයක්ද නැත්නම් ඒක වෙන මොකක් හරි තරුවක්ද නැත්නම් මොකක් හරි ඒ හම්බෙච්ච ඩේටා වල ප්‍රශ්නයක්ද කියලා ඒක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ කෙප්ලර් දැන් මේ මෙතනම අපි දාලා තියෙන කෙප්ලර් මේ ප්‍රස්තාවයෙන් පෙන්නලා තියෙන කෙප්ලර් දුරේක්ෂණය ගැන දත්ත වර්ගයක්. මේ කොළපාටට තියෙන්නේ ඒ කෙප්ලර් දුරේක්ෂණය ගැන ඒ කියන්නේ raw data කියලා කියන්නේ ඒවා කිසි සුද්ධ නොකරපු දත්ත ටික තමයි මේ කොළපාටට තියෙන්නේ. ඒක නිකන් අර 50ක් අර 50ක් කැඩිච්ච 50ක් වගේනේ පේන්නේ. ඒ තියෙන්නේ ඒ කියන්නේ මුකුත් ඒ කියන්නේ නොයිස් කිය ඔය නොයිස්ුයි මොකද්ද මෝෂන් ඩිෆෙක්ට්ස් කියලා කියන්නේ ඒ කියන්නේ අර ටෙලස්කෝප් එක හෙලවෙනකොට එන ප්‍රශ්නයි. ඒව ඔක්කොම අයින් නොකරපු ඒ raw data ටික තමයි මේ කොළපාටට තියෙන්නේ. ඒ වයින් ඒ අපි මෝෂන් කරෙක්ෂන් කියලා කියන්නේ මෝෂන් කරෙක්ෂන් උයි මේ කියන්නේ හොඳ නැති පික්සල්ස් උයි ඒ ඔක්කොම ඒ නොයිස් උයි ඔක්කොම ටික අයින් කරාට පස්සේ තමයි මේ නිල් පාටට එන්නේ කරෙක්ටඩ් ෆ්ලක්ස් කියලා. ඒක තමයි ඒ තරුවෙන් එන ආලෝක පද්ධතිය තමයි ඒ කියන්නේ මේ ලයිට් කර්ව් කියලා එකට කියන්නේ. ඒ ලයිට් කර්ව් එක තමයි මේ නිල් පාටට පේන්න තියෙනන්නේ. ඒ ආලෝක පද්ධතිය තමයි අපි හොයන්නේ ග්‍රහලෝක තියෙනවද නැද්ද කියලා. දැන් මේ රතු පාටට මම පෙන්වලා තියෙන්නේ ඒ වගේ ආලෝක පද්ධතියක්. ඒ ආලෝක ඒ එන ආලෝකෙන් අපි මේ එක සිග්නල් එකක් දානවා එකෙන් කියනවද කියලා ඒ ට්‍රාන්සිට්ස් එනවද කියලා බලන්න. හරිද? දැන් උගුල හිතලා බලන්න. දැන් මේ පේන්න තියෙන්නේ
දැන් මෙතනුවන් පේනවනේ ට්‍රාන්සිට්ස් තුනක් තියෙනවනේ. ඒ කියන්නේ 1යි 2යි 3යි තුනක් පේන්න තියෙනවනේ. ඒ තියෙන්නේ එක ග්‍රහලෝකයක් මේ ඒ තරුව වටේ යන එක ග්‍රහලෝකයකින් යන ට්‍රාන්සිට් තුනක් ට්‍රාන්සිට්ස් තමයි මේ තියෙන්නේ. මේක තුන් පාරක් තියෙන්නේ මොකද? ඒ තරුව වටේ ග්‍රහලෝකය මේ තියෙන කාලේ ඇතුළත තුන් පාරක් ගිහිලා තියෙනවා. ඒකයි මේ ට්‍රාන්සිට්ස් තුනක් තියෙන්නේ මෙතන. දැන් මෙතන උගුලෝ බැලුවොත් මේ ඊතල දිගේ බැලුවොත් උගලන්ට පේන්නේ කොයි වීඩියෝ එකද කියලා කියන්න පුළුවන්ද? උගුලෝ එක්කෙනෙක් අහලා තියෙනවා වීඩියෝ එකක් ගැන. කොයි වීඩියෝ එකද කියලා පොඩ්ඩක් කියන්න. එක පස්ස කියන්න පුළුවන්න්නේ කුමරි මේ මම ප්‍රසන්ටේෂන් එක ජනක සර්ට යවන්න නම් ඒ ජනක සර් උගුලන්ට හැමෝටම මේක ගන්න පුළුවන් විදියට තියයි. ඔව් කුමරි මේ ඔව් කුමරි මේ දැන් මේ ට්‍රාන්සිස්ටර් මේ පේන තියෙනවා. ඒ ට්‍රාන්සිට්ස් තුනක් තියෙන්නේ මොකද? ඒ තරුව වටේ ග්‍රහලෝකයේ තුන් පාරක් ගිහිලා තියෙනවා. ඒ මේ අපි නිරීක්ෂණය කරලා තියෙන කාලය ඇතුළත. උගුලෝ බැලුවොත් මේ ඊතල දිගේ මේ ඊතල එක්ක බැලුවොත් උගුලන්ට පෙනේ ඒ භ්‍රමණය වෙන කාලේ, ඒ කියන්නේ තරුව වටේ යන කාලේ මෙතන තියෙනවා දවස් 2.2ක් වගේ. මේ දවස් දවස් 2.2ක් වගේ කාලේ තියෙන්නේ. අන්න තව එකක් තමයි උගලන්ට දැනගන්න ඕන. මේ දැනගන්න ඕන එකක් තමයි ඒ එක්සෝප්ලැනට්ස් කියන ඒවා ගොඩක් වෙලාවලට දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙටිම, ඒ කියන්නේ තරුවක් වටේ අපේ කෙටියෙන්ම යන්න තියෙන කාලය තමයි දවස් 88 ඒ බුධ ග්‍රහයට. හරිද? හැබැයි මේ එක්සෝප්ලැනට්ස් කියන ඒවා ගොඩක් තරුවට ගොඩාක් ළඟින් හම්බෙලා තියෙනවා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් සමහර වෙලාවලට දවසක් වගේ කාලෙකින් ඒ තරුව වටේ යනවා. සමහරව දවස් දෙකකින් දවස් තුනකින් මේ අපිට හම්බෙලා තියෙන එක්ස්ප්ලැනට්ස් වැඩි ප්‍රමාණයක් හම්බෙලා තියෙන දවස් 50ට වඩා අඩුවෙන් යන ඒවා. ඒකට හේතුවක් තමයි ට්‍රාන්සිට්ස් ගොඩ ලොකු කාලයක්, ඒ කියන්නේ මේ දවස් 300ක් දවස් 500ක් විතර යනකොට එතකොට අවුරුදු ගණන් නිරීක්ෂණය කරන්න ඕනනේ ට්‍රාන්සිට්ස් අහුවෙන්න නේද? හැබැයි පොඩි දවස් ගානකින් වටේ යනවා නම්, තරුවක් වටේ යනවා නම් ග්‍රහලෝකයක්, එතකොට ඒ අපි දවස් 80ක් නිරීක්ෂණය කරොත් දවස් 4කින් තරුව වටේ යන ග්‍රහලෝකයේ එතකොට ට්‍රාන්සිට්ස් 20ක් පේන්න තියෙන්නේ නේද? දවස් 80ක් අපි දිගටම නිරීක්ෂණය කරොත් දවස් 4කින් තරුව වටේ යන ග්‍රහලෝකයක් තියෙනවා නම් අපිට ට්‍රාන්සිට්ස් 20ක් විතර පේන්න තියෙයි ඒ දවස් 80 ඇතුළත. ඒක හින්දා තමයි අපිට වැඩියෙන් හම්බලා තියෙන්නේ මේ අඩු කාලෙකින් තරුවක් වටේ යන ග්‍රහලෝකේ තමයි වැඩි ප්‍රමාණයක් හම්බලා තියෙන්නේ. ලොකු කාලයක්, ඒ කියන්නේ අපේ පෘථුවිය වගේ මේ, ඒ කියන්නේ අපි පෘථුවිය වටේ යන යන කාලෙ වගේ යන ග්‍රහලෝක තියෙනවා නම් ඒවා නිරීක්ෂණය කරන්න ඕනේ අවුරුදු ගණන් තිස්සේ ට්‍රාන්සිට්ස් පේන්න. එතකොට මේක තමයි මේ ට්‍රාන්සිට් ලයිට් කර්ව් කියන එක. දැන් මම කලින්ුත් පෙන්නුවා ඒ ආලෝකය අඩු වීමත් එක්ක අපිට කියන්න පුළුවන් ග්‍රහලෝකෙ කොච්චර ලොකුද කියලා. තව ග්‍රහලෝකයේ තරුවෙන් කොච්චර දුරද කියලා කියන්න පුළුවන්. ඒ ග්‍රහලෝකයේ ඒ ඕබිට් වෙන තලයේ ඒ ප්ලේන් එක නැමිලද නැද්ද කියලා කියන්න පුළුවන්. මේ අර කියන්නේ මේ තිත්තිත් වගේ තියෙන්නේ ඒ ඒ ටික තමයි, ඒ තත්ත්ව ටික තමයි ඒ තියෙන්නේ. එතන මේ රතු පාටට අපි මේ මොඩල් ෆිට් කියලා තියෙන රතු පාටට, ඒකට ඒ කියන්නේ අපේ හම්බෙච්ච දත්තවලට මොකක් හරි මේ මොඩල් එකක් අපි දාලා බලනවා. උදාහරණයක් කියන්නේ මොකක් හරි උගුල දානවනේ මොඩල්ස් කියන එක. ඒ මොඩල් ෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ තියරටිකලි හදපු මොකක් හරි මේ ට්‍රාන්සිට්ස් මොන වගේ දෙන්න ඕනේ කියලා තියෙන මොකක් හරි එකක් තියෙනවා නම් ඒක අපි මේ කම්පයර් කරලා බලනවා අපිට හම්බෙච්ච දත්ත එක්ක. ඒකේ ඒ මොඩල් එකයි දත්තයි
මේ හරියට අපි ගලපලා බැලුවම තමයි අපිට කියන්න පුළුවන් මොන වගේ ග්‍රහ ලෝකයක්ද කියලා අපිට මේ හම්බෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපිට දැන් චනකස මාව මේ හඳුන්වා දෙද්දි කිව්ව ඇති අපි ආදසිකාක් මධ්‍යස්ථානයේ ගිය අවුරුද්ද ග්‍රහ ලෝක දෙකක් හොයාගත්ත කියලා. මේ තියෙන්නේ ග්‍රහ ලෝක දෙක දුහාගත්ත තරුවේ දත්ත ඇත්ත දත්ත ටික තමයි මේ පේන තියෙන්නේ. මේ උඩිම තියෙන පෙට්ටිය බලන්න. ඒකේ තියෙන්නේ ලොකුවට මේ නිකන් අර තිත් ගොඩක් තියෙන්නේ. ඒ තමයි ඒ තරුවෙන් එන ආලෝකේ. ආලෝකේ දත්ත ටික තමයි මේ තිත් 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 වගේ තියෙන්නේ ගොඩක්. හරිද? මම මේ රතුයි නිල් පාටයි හිමිර දාලා තියෙන්නේ නිකන් ඉරි ඉරි වගේ දාලා තියෙන්නේ. ඒ ඉරි ඉරි දාලා තියෙන්නේ අන්න ඒ තැන්වල තමයි ට්‍රාන්සිට්ස් හම්බුනේ අපිට. ඒ ග්‍රහ ලෝක දෙකේ. දැන් ඔන්න බලන්න මෙතන තියෙනවනේ ට්‍රාන්සිට් දැන් රතු පාට ඉරි බලන්න රතු පාට ඉරි තියෙනවා හයක් හරිනේ. දැන් මේ දත්ත තියෙන දවස් ගාන මෙතන දවස් 80ක් තියෙනවා. ඒ දවස් 80ේ රතු තිත් කියන්නේ රතු ඉරි හයක් තියෙනවා. ඒ කියන්නේ 86න් බෙදුවා මේනෝනේ 13යි දශම ගාණක්. ඒ කියන්නේ ඒ ට්‍රාන්සිට්ස් හයක් තියෙනවා කියන්නේ තරුව වටේ දවස් 13කින් ග්‍රහලෝකයක් ගමන් කරනවා කියන එක. දැන් මේ රතු පාටට බලන්න යට මේ යට පෙටි දෙකෙන් වම් පැත්තේ පෙට්ටිය බලන්න ඒ පේන තියෙන ඒක තමයි මේ දවස් 13කින් ගමන් කරන ග්‍රහලෝකයක්. ඒ කියන්නේ තරුව වටේ ගමන් කරන ග්‍රහලෝකයක් තමයි ඒ තියෙන්නේ වම් පැත්තේ. ඒ වම් පැත්තේ පේන තියෙන්නේ. දැන් ඊට පස්සේ ගුණට පේන තියෙන පේන තියෙනෝනේ මේ නිල් පාටීරි දෙකක්. ඒ නිල් පාටීරි දෙක තියෙන්නේ දෙවනි ග්‍රහලෝකේ. ඒ දෙවනි ග්‍රහලෝකෙට දවස් 65ක් යනවා. ඒ කියන්නේ එක ග්‍රහලෝකයක් දවස් 13යි දශම ගාණක්, අනිත් ග්‍රහලෝකේ දවස් මේ අනිත් ග්‍රහලෝකේ දවස් 65යි. දවස් 65න් තරුව වටේ ගමන් කරනවා. අනේ ට්‍රාන්සිට් දෙක තමයි තියෙන්නේ. මම මෙතන මෙතන තියෙන්නේ මේ ඒ ග්‍රහලෝකේ ඒ කියන්නේ සමහර හම්බෙච්ච අපිට හම්බෙච්ච මේ මොන වගේද කියන ඒවා එක ඒක වැඩක් නෑ. හැබැයි මෙතන තියෙන්නේ අපි මේ පෙන්නලා තියෙන්නේ අපිට හම්බෙච්ච ග්‍රහලෝක දෙකයි පෘථුවේයි සමා ඒ කියන්නේ මේ ගලපලා පෙන්නලා තියෙනවා කොච්චර ලොකුද කියලා. දැන් ඒ ග්‍රහලෝක දෙකම අපේ පෘථුවියට වඩා දෙගුණයකට වඩා ලොකුයි වර්ග ප්‍රමාණය. දැන් K2 310 B කියන ග්‍රහලෝකේ තමයි රතුපාටට තියෙන මේ රතුපාට මේ යට පෙටි දෙකෙන් වම් පැත්තේ තියෙන දවස් 13න් යන ග්‍රහලෝකේ තමයි කෙප්ලර් 310 K2 310 B කියන්නේ. එතකොට මේ නිල් පාටින් මේ ඒ කියන්නේ යට පෙට්ටි දෙකෙන් දකුණු පැත්තේ එකේ තියෙන ට්‍රාන්සිට් එකේ නිල් පාටට තියෙන ට්‍රාන්සිට් එක තමයි මේ K2 310 C කියන්නේ. K2 310 C K2 310 B ග්‍රහලෝකේ වඩා පොඩ්ඩක් ලොකුයි. හැබැයි අත්තම කිව්වනම් ඒ දෙක සමාන කියන ගලපල බැලුවොත් ඒ දෙකම එකම වගේ වර්ග ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ ඒ K2 310 B කියන ග්‍රහලෝකයේ උෂ්ණත්වය මතුපිට උෂ්ණත්වය කෙල්වින් 536යි. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් වලින් අංශක වලින් ගත්තොත් අංශක කෙල්වින් 536 කියන්නේ සෙන්ටිග්‍රේඩ් 260ක් වගේ 263ක් විතර. ඒ කියන්නේ K2 310 B කියන ග්‍රහලෝකයේ ළඟ මතුපිට උෂ්ණත්වය එච්ච වැඩි නම් ඒ කියන්නේ ගොඩක් දුරට ඒ ග්‍රහලෝකේ වාසයට සුදුසු නැහැ. දැන් හැබැයි K2 310 C ග්‍රහලෝකේ මතුපිට උෂ්ණත්වය කෙල්වින් 316යි. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් වලින් ගත්තොත් සෙන්ටිග්‍රේඩ් 42ක් විතර. ඒ කියන්නේ අපේ යාපනයේ ගොඩක් උෂ්ණ දවසක තියෙන උෂ්ණත්වය වගේ තමයි ඒ කියන්නේ මේ ග්‍රහලෝකේ මතුපිට උෂ්ණත්වය. දැන් අපිට ඒ කියන්නේ හම්බුණා මේක ඇත්තම කිව්වනම් K2 310 C කියන ග්‍රහලෝකය කියන්නේ දවස් 65කින් වටේ යන ග්‍රහලෝකේ මේ තරු මණ්ඩලයේ වාසයට සුදුසු කලාපේ ගොඩක් ළඟින් තියෙන ග්‍රහලෝකයක් තමයි මේ K2 310 C කියන්නේ ඇත්තම කිව්වනම්. ඒවට මේ ග්‍රහලෝක චාරිත්‍ර කියන සබ් නෙප්චූන් කියලා. ඒ කියන්නේ අපි හරියටම දන්නේ සබ් නෙප්චූන්ස් කියන්නේ පාෂාණමය ග්‍රහලෝකද නැත්නම් වායුමය ග්‍රහලෝකද කියලා. ඒක සමහර විට ග්‍රහ වායුමය පාෂාණමය දෙක අතර වෙන්න පුළුවන්.
අපි මේ දවස්වල නිරීක්ෂණය කරනවා මේ තව රතුවාමන තරුවක්. දැන් කලින් K2 310 මේ ග්‍රහලෝක තිබ්බේ K-type තරුවක්. ඒ කියන්නේ තැඹිලි වාමන තරුවක්, හරිද? අපි දැන් බලනවා වෙන ග්‍රහ මණ්ඩලයක් M-type තරුවක්. ඒ කියන්නේ රතු වාමන තරුවක් වටේ තියෙන මේ ග්‍රහලෝක වගේ. අපිට දැනට හම්බෙලා තියෙනවා ග්‍රහලෝක පහක්, ඒ කියන්නේ ග්‍රහලෝක පහක සලකුණු හම්බෙලා තියෙනවා මේ තරුව වටේ. ඒ ග්‍රහලෝක පහම පෘථිවියට වඩා පොඩ්ඩයි ලොකු. ඒ කියන්නේ ඒව ගොඩක් දුරට අපි හිතන්නේ පාෂාණමය ග්‍රහලෝක කියලා. අපි මේ දවස්වල නිරීක්ෂණය කරගෙන යන්නේ මෙන්න මේ තරු මණ්ඩලය, මේ ග්‍රහ මණ්ඩලය තමයි අපි නිරීක්ෂණය කරගෙන යන්නේ. ඒ ග්‍රහලෝක පහම දවස් 13ක් ඇතුළත තමයි තරුව වට යන්නේ. දැන් පළවෙනි ග්‍රහලෝකයේ දවස් 2යි, දෙවැනි එක දවස් 4යි, තුන්වෙනි එක දවස් 6.6යි, හතරවෙනි එක දවස් 9.7යි, අන්තිම ග්‍රහලෝකයේ දවස් 13යි ගණන් කියනවා. දකින්න වතුර උගුරක් බොනවා. හරි. සෙරස්නේ මං සෙරස් ගැන අන්තිමටම කියන්නම්. මට මතක් කරන්නකෝ සෙරස් ගැන. මං සෙරස් ගැන පොඩ්ඩ කියන්නම්. ඒක මං දැක්කා. ඒක ගොඩක් මේ ඉන්ට්‍රෙස්ටිං හොයා ගැනීමක්. ඒක ගොඩක් ෂෝක් හොයා ගැනීමක්. ඒක හරි. මං මේ ගුණ දැන් ඉක්මනට පොඩ්ඩ කියලා දෙන්නම්. එක්ස්පලනස් වර්ග කීපයක් ගැන කියලා දෙන්නම්. එකක් තමයි මිනි නෙප්චූන් කියලා කියන්නේ, නැත්නම් සබ් නෙප්චූන් කියලා කියන්නේ. දැන් අපිට ආතසිකලාක ආයතනයෙන් හම්බෙච්ච ග්‍රහලෝක දෙක ඇත්තම කිව්වනම් කියන්නේ ඒ මිනි නෙප්චූන්ස් කියලා. ඒ කියන්නේ පෘථුවේ අරයෙන් දෙගුණයයි හතරයි අතර තියෙන මේ කියන්නේ අරය පෘථිවියට වඩා දෙගුණයයි පෘථිවියට වඩා හතර ගුණයයි අතර තියෙන ග්‍රහලෝක ජාතියක් තමයි සබ් මිනි නෙප්චූන් කියන්නේ. ඒ කියන්නේ අපි පෘථුවේ සයිස් එකයි නෙප්චූන් වල සයිස් එකයි අතර තියෙන ග්‍රහලෝක ජාතිය තමයි මිනි නෙප්චූන්ස් කියන්නේ. ඒ මිනි නෙප්චූන්ස් තියෙන ග්‍රහලෝක ගොඩක් දුරට හිතන්නේ වැඩිපුර තියෙන්නේ හයිඩ්‍රජන්ුයි හීලියම්ුයි වලින් පිරිච්ච ග්‍රහලෝක කියලා කියන්නේ. මේ ඇතුළට වෙන්න පාෂාණයි වතුරයි තියෙනවා කියලා හිතනවා ගොඩක් දුරට මිනි නෙප්චූන්ස් කියන ග්‍රහලෝක. දැන් මිනි නෙප්චූන්ස් කියන ග්‍රහලෝක ගොඩක් නිරීක්ෂණය කරගෙන යන ග්‍රහලෝක ජාතියක් තමයි මේ තාරකා විද්‍යාඥයෝ අතින්. මොකද අපි තාම හරියටම අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ මිනි නෙප්චූන් කියන ග්‍රහලෝක ජාතියක් හොයාගන්න නැහැ. හරිද? ඒ හින්දා තාම විද්‍යාඥයෝ තාම හරියටම දන්නේ නැහැ මිනි නෙප්චූන්ස් කියන මොන වගේ ග්‍රහලෝක ජාතියක්ද කියලා. ඒ හින්දා මිනි නෙප්චූන්ස් හම්බුනාම මේ තාරකා විද්‍යාඥයෝ ගොඩක් වැඩියෙන් නිරීක්ෂණය කරනවා මේ 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 ග්‍රහලෝක ජාතිය. හරිද? තව ග්‍රහලෝක ජාතියක් තමයි හොට් ජුපිටර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් හොට් ජුපිටර් කියන්නේ අපේ දැන් බ්‍රහස්පති ග්‍රහය ගමුකෝ. බ්‍රහස්පති ග්‍රහය තියෙන්නේ ගොඩක් ඈතින් අපේ පෘථිවියට වඩා 5 ගුණයක් විතර ඈතින් තමයි බ්‍රහස්පති ග්‍රහය තියෙන්නේ. හරිද? හැබැයි මේ හොට් ජුපිටර් කියන්නේ තරුවට ගොඩාක් ළඟින් භ්‍රමණය වෙන ජුපිටර් සයිස් ජුපිටර් වගේ ග්‍රහලෝක. කොච්චර ළඟින්ද කිව්වොත් අපේ බුධ තියෙන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ගොඩක් ළඟින් තියෙන මේ කියන්නේ ජුපිටර් වගේ ග්‍රහලෝක තමයි මේ හොට් ජුපිටර්ස් කියන්නේ. දැන් හොට් ජුපිටර්ස් තමයි ඇත්තම කිව්වනම් එක්සොප්ලැනට්ස් වලින් හොයාගන්න ලේසිම ග්‍රහලෝක ජාතිය. මොකද හොට් ජුපිටර්ස් ගොඩක් විශාලයි, අනිත් තරුව ළඟින් භ්‍රමණය වෙන්නේ. ඒ හින්දා ඒක ඉක්මනට වටෙන් යනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ සමහර හොට් ජුපිටර්ස් දවස් 5න් 6න් 2කින් 3න් විතර තරුව වට යනවා. මම ඔන්න කලින් කිව්වනේ 1995 පෙගාසි 51 කියලා ග්‍රහලෝකයක් හොයාගත්තා කියලා. ඒ පෙගාසි 51 තමයි පළවෙනියටම මේ කියන්නේ හරියටම ඔප්පු වෙච්ච මේ එක්සොප්ලැනට් එක කියලා ඔප්පු වෙච්ච ග්‍රහලෝකය තමයි පෙගාසි 51 කියන්නේ. දැන්
එකයි පහයි එකයි දශම අටයි අතර සයිස් එක තියෙන ග්‍රහලෝක ජාතියක් තමයි පාෂාණමය ග්‍රහලෝක ජාතියක් තමයි සුපර් අර්ත් කියන්නේ. දැන් සුපර් අර්ත් හොට් ජුපිටර් කියන්නේ ජුපිටර් වගේම තමයි ලොකු ජුපිටර් වලට වඩා ලොකු වෙනත් පුළුවන්. එතකොට සෙරස් කියන්නේ ඩ්වාර්ෆ් ප්ලැනට් එකක් තමයි. සෙරස් කියන්නේ ඩ්වාර්ෆ් ප්ලැනට් එකක්. මේ දැන් සුපර් අර්ත්ස් කියන ඒවා අපේ පෘථිවිය වගේම පාෂාණමය ග්‍රහලෝක. හැබැයි ඊට වඩා ස්කන්ධයෙන් වැඩි. කොච්චර වැඩිද කිව්වොත් දැන් අපේ පෘථිවියට සාපේක්ෂව ගත්තොත් සුපර් අර්ත්ස් වල ස්කන්ධය ඒ කියන්නේ සුපර් අර්ත්ව ස්කන්ධය අපේ පෘථිවියට සාපේක්ෂව පස් ගුණයක් හය ගුණයක් විතර වැඩි වෙන්න පුළුවන්. දැන් සුපර් අර්ත්ස් ගොඩක් හම්බලා තියෙනවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයට ළඟින්. ඒ කියන්නේ දැන් ප්‍රොක්සිමා සෙන්ටෝරි වටා අපිට හම්බලා තියෙනවා සුපර් අර්ත් එකක් තියෙනවා කියලා. ඒට අමතරව මේ රොස් 128 කියලා තව තරුවක් වටේ අපේ ඒකත් අපිට ආලෝක වර්ෂ 11කින් ඈත තියෙන්නේ. ඒ වටෙත් සුපර් අර්ත් එකක් තියෙනවා කියලා කියන්නේ. දැන් සුපර් අර්ත්ස් දැන් එකක් අපි බැලුවොත් සුපර් අර්ත්ස් පෘථිවිය වගේ දැන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි සුපර් අර්ත්ස් අපේ පෘථිවියට වගේ අපේ පෘථිවියට සමානද කියලා. මතු පිට මේ ලකුණු වලින් ගත්තොත් සමහර විට සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මතු පිට මේ ෆීචර්ස් ගත්තොත් හරිද? ඒ කියන්නේ මතු පිට තියෙන ඒ කියන්නේ වායු ගෝලයයි සමහර විට ඒ කියන්නේ කඳුයි ඒ වගේ අපි පෘථිවිය වගේ තියෙන්න පුළුවන්. හැබැයි ඒ ග්‍රහලෝක ඇතුලේ අපි පෘථිවියට වඩා ගොඩක් වෙනස්. මොකද සුපර් අර්ත්ස් කියන්නේ ස්කන්ධය වැඩි හින්දා ඇතුලේ තියෙන මේ කියන්නේ උෂ්ණත්වය ප්‍රෙෂර් එකයි වෙනස් වෙනවා. ගොඩක් වෙනස්. එහෙනම් සමහර විට මේ සුපර් අර්ත්ස් කියන ග්‍රහලෝක පෘථිවියට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන් ඇතුලෙන්. බයි එලියෙන් සමාන වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේ අපි ආතසිකලක් මධ්‍යස්ථානයේ මේ තියෙන අපි කෙප්ලර් දුරේක්ෂයෙන් ගත්ත දත්ත වර්ගයකින් හම්බෙච්ච සුපර් අර්ත්ස් වර්ගයක් තමයි මේ මෙතන පේන තියෙන්නේ. සුපර්ත්ස් වල අනිවාර්යෙන් ගොඩබිම් තියෙයි. මොකද ඒවා අපි වගේ ප්‍රාශානමය ග්‍රහලෝක තමයි. හැබැයි මම නම් හිතන්නේ අපිට සුපර්ත්ස් වල ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද ප්‍රශ්න තියෙන්නේ මේකයි. එකක් තමයි සුපර්ත්ස් වල ස්කන්ධය වැඩි හින්දා ගුරුත්වාකර්ෂණ බලෙත් වැඩි. දැන් හිතන බලන්න අපේ පෘථිවියට සාපේක්ෂව හතර ගුණයක් විතර පස් ගුණයක් විතර ස්කන්ධය තියෙනවා නම් සුපර්ත් එකක ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය තව වැඩි වෙනවනේ. ඒක එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ තමයි මේ මේක දැන් ටිකක් ඇඩ්වාන්ස්ඩ් කොන්සෙප්ට් එකක්. සුපර් අර්ත් එකක දැන් අපි අපේ පෘථිවිය ගත්තොත් උගුල දන්නවනේ අපේ පෘථිවිය ඇතුලේ මේ ඉනර් කෝ අවුටර් කෝ කියලා දෙකක් තියෙනවනේ නේද? ඉනර් කෝ එක ගොඩක් දුරට කියන්නේ ඒක යකඩ. ඒ කියන්නේ මේ සොලිඩ් කියලා කියන්නේ සොලිඩ් මෙටල් කියලා කියන්නේ හරිද? අවුටර් කෝ එක දියරයක් කියලා කියන්නේ. අවුටර් කෝ එක ලිකුවිඩ් මෙටල්. ඒ කියන්නේ ලිකුවිඩ් මෙටල් කියලා කියන්නේ හරිද? ඒ හින්දා දැන් ඒ කියන්නේ දැන් ඒ අවුටර් කෝ එකයි ඉනර් කෝ එකයි ඒ අවුටර් කෝ එක හින්දා තමයි ඒ අවුටර් කෝ එක හින්දා තමයි අපේ පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එක. ඒ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නේ අවුටර් කෝ එක හින්දා තමයි අපේ පෘථිවිය අවුටර් කෝ එකේ ඒ කියන්නේ ලිකුවිඩ් අවුටර් කෝ එක කැරකෙන එක හින්දා තමයි අපේ මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙන්නේ හරිද? හැබැයි සුපර් අර්ත්ස් වල ස්කන්ධය වැඩි හින්දා මේ යකඩ දිය වෙන්න උෂ්ණත් ඒ කියන්නේ යකඩ දිය වෙන එකක් නැහැ. ඒ හේතුව මොකද? උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රෙෂර් එකක් වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙන්න යකඩ මේ ඌරණ මත උගුළු ඊයේ අහන් හිටියා මේ ජනක සර්ගේ අඟහරු ගැන මේ ලෙක්චර් එක අහන් හිටියන මතක ඇති ජනක සර් කිව්වා මතක ඇති
උෂ්ණත්වයයි ප්‍රෙෂර් එකයි එක්ක ඕන ද්‍රව්‍යයක මේ මෙල්ටින් පොයින්ට් එකයි බොයිලින් පොයින්ට් එකයි වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ වාෂ්ප වෙනයි, දියරයක් වෙනයි, උෂ්ණත්වය වෙනස් වෙනවා ප්‍රෙෂර් එකත් එක්ක. හරිද? ඒ වගේම තමයි යකඩවල ප්‍රෙෂර් එක වැඩි වෙන්න ඒක දිය වෙන්න ඕන වෙන උෂ්ණත්වය තව වැඩි වෙනවා. හරිද? හැබැයි සුපර්ත් එකක ප්‍රෙෂර් එක එච්චරට වැඩි, ඇතුලේ ප්‍රෙෂර් එක එච්චරට අධිකයි ඒ උෂ්ණත්වේ වැඩි වෙන ප්‍රමාණය මදි මේ ඒකේ යකඩ දිය කරන්න. ඒ හින්දා සුපර්ත්ස් වල ගොඩක් දුරට අපේ පෘථුවේ වගේ ලික්විඩ් අවුට කූ එකක් නෑ කියලා තමයි කියන්නේ. ඒ ලික්විඩ් අවුට කූ එකක් නෑ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයකුත් තියෙන විදියක් නෑ. චුම්බක ක්ෂේත්‍රයක් නෑ කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එකක් නෑ කියන්නේ මේ ඒ සෝලා වින්ඩ් එක තියෙන, ඒ කියන්නේ ස්ටාර්, ඒ කියන්නේ තරුවෙන් එන සෝලා වින්ඩ් එක තියෙන්නේ. ඒ ඔක්කොමත් එක්ක ඒ කියන්නේ එතකොට ගොඩක් දුරට අපේ ඒ කියන්නේ වායු ගෝලයක් එහෙම ඒ කියන්නේ හොඳට අපේ පෘථුවේ තියෙන වගේ තියෙන විදියක් නෑ සුපර්ත් එකක. හැබැයි සමහර විටෙෂ් සමහර සුපර්ත් වල ඒ කියන්නේ ඒක ස්කන්ධය මත තමයි බලපාන්නේ. ස්කන්ධය ගොඩක් වැඩි නම් ඒ කියන්නේ දෙගුණකට වඩා වැඩි නම් ඒ කියන්නේ ඇතුලේ ලික්විඩ් කෝ එකක් සමහර විට තියෙන එකක් නෑ. හැබැයි දෙගුණයක් ඒ කියන්නේ දෙගුණට වඩා අඩු නම් ඕන පෘථිවි වල 1.5ක් හරි 1.7ක් වගේ වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට සමහර විට ලික්විඩ් කෝ එකක් තියෙන්න පුළුවන්. මොකද එතකොට ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි වෙන්නේ නැහැ උෂ්ණත්වයේ. ඒ කියන්නේ උෂ්ණත්වයයි ප්‍රෙෂර් එකයි එකින් එක තමයි එකට වගේ තමයි වැඩි වෙන්නේ එතකොට. ඒ කියන්නේ සමහර විට ඒ කියන්නේ පෘථිවියට වඩා සාපේක්ෂව ස්කන්ධේ 1යි 2යි අතර තියෙනවනම් මේ ස්කන්ධ සමහර විට ඒකේ ලික්විඩ් කෝ එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒකේ චුම්බක ක්ෂේත්‍රකුත් තියෙන්න පුළුවන්. ඒ හින්දා සුපර් සමහර විට ස්කන්ධය ගොඩක් වැඩි නම් හැබිටබල් නැතුව ඇති. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් නැත්නම් ඒ කියන්නේ ඔක්සිජන් තියෙන්නත් බෑ. මේ වායු ගෝලයක් තියෙන එකත් මේ ඔව් ඒ කියන්නේ එතකොට වායු ගෝලයක් තියෙන එකත් එතකොට ගොඩක් දුරට මේ චාන්ස් එක අඩු වෙනවා. ඒ වගේම තමයි තව ජාතියක් තියෙනවා අයිස් ප්ලැනට් කියලා. දැන් උගුලන් එක්කෙනෙක් ඇහුවනේ ද සෙරස් කියන. සෙරස් කියන ඇහුවේ උගුලෝ ඒක ඩ්වාර්ෆ් ප්ලැනට් එකක්නේ. දැන් ඔය අයිස් ප්ලැනට් කියන ඒවා ඇත්තම කිව්වනම් සෙරස් වලට සමාන මේ ද්‍රව්‍ය තමයි ඔය අයිස් ප්ලැනට්ස් කියන ඒවායි තියෙන්නේ. දැන් උගුලෝ දන්නවනේ මේ බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් හතරක් තියෙනවනේ මේ අයෝ යුරෝපා ගැනිමිඩ් කැලිස්ටෝ කියලා. ඒවයි ගැනිමීඩ් යුරෝපා ගැනිමීඩ් කැලිස්ටෝ කියන චන්ද්‍රයන් තුන උගුල අහල ඇති ඒවයි වැඩියෙන් තියෙන අයිස් කිය ඒවයින් වැඩියෙන්ම තියෙන අයිස් කියලා. හරිද? අයිස් වැඩියෙන් තියෙන මේ චන්ද්‍රයන් තුනක්. දැන් මේ අයිස් ප්ලැනට් කියන්නේ ඒ වගේම තමයි, හැබැයි ඊට වඩා ගොඩක් ලොකුයි. එකින් අපි පෘථුවේ වගේ ප්‍රමාණයක් තියෙන පෘථුවේ වගේ ලොකු ලොකු ග්‍රහලෝක තමයි සමහර විට මේ අයිස් ප්ලැනට්ස් කියන්නේ. ඔය අයිස් ප්ලැනට් වල ඒ කියන්නේ මතු පිට ලොකු අයිස් තත්ත්ව තියෙන්න පුළුවන්, යටත් අයිස් තත්ත්ව තියෙන්න පුළුවන්. හැබැයි ඒ අතර සමහර විට පොඩි මුහුදු වගේ තියෙන්න පුළුවන් ඒ වගේ ග්‍රහලෝක වල. තේරුණානේ? කියන දැන් ගැනිමීඩ් වලත් උගුලන් මේ නෑ නෙප්චුන් අයිස් ප්ලැනට් එකක් නෙමෙයි. නෙප්චුන් ඒකට නෙප්චුන් අයිස් ජයන්ට් කිව්වට ඒක අයිස් අයිස් ප්ලැනට් එකක් නෙමෙයි. අයිස් ප්ලැනට් එකක් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් ග්‍රහලෝක ජාතියක්. මේ ඔව් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 අයිසුත් තියෙන්න පුළුවන්. ඔව් CO2 අයිස් තියෙන්න පුළුවන්. හැබැයි වැඩියෙන්ම තියෙන්න පුළුවන් මේ වගේ ග්‍රහලෝකවල මේ අපේ අපේ වගේ වතුර තියෙන අයිස් තමයි තියෙන්න පුළුවන්. ඒ අතරේ ඕනම් ඇමෝනියා එකතු වෙලා තියෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා තියෙන්න පුළුවන්, තව මීතේන් තියෙන්නේ, මීතේන් එකතු වෙලා තියෙන්න පුළුවන්. මීතේන් අයිස් කියලා කියනවා. ඇමෝනියා අයිස්, මීතේන් අයිස් ඒ වගේ අයිස් ගොඩාක් කුටි කුටි කැහෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අයිස් ඒ අයිස් ඒවට තමයි අයිස් ප්ලැනට්ස් කියන්නේ. ඒ අයිස් තට්ටු යටින් වතුර තියෙන්න පුළුවන්, ඒ වතුර යටින් තව අයිස් තියෙන්න පුළුවන්. මොකද ඒ වතුර තව ගැඹුරට යන්න ඕන ඕන ජල ප්‍රමාණයක් ගත්තොත් ගැඹුරට යන්න තව ඒක ප්‍රෙෂර් එකත් එක්ක ඒවා ආයි අයිස් වෙනවා. අනේ ඒව තමයි අයිස් ප්ලැනට් කියන්නේ.
ඒ අයිස් ප්ලැනට් එකක් සමහර විට උගුල හොයලා බලන ට්‍රැපිස්ට් එක කියලා TRAPPIST කියලා එකට කියන්නේ ට්‍රැපිස්ට් එක කියලා මේ ග්‍රහලෝක හතක් තියෙන මේ මණ්ඩලයක් හම්බුණා ග්‍රහලෝක හතක් තියෙන මණ්ඩලයක් හම්බුණා ළඟදී ළඟදී කියන්නේ දැන් අවුරුදු තුනකට ඉස්සෙල්ලා ඒ ට්‍රැපිස්ට් එක කියන තරුමන් ඒ ග්‍රහලෝක මණ්ඩලයේ ග්‍රහලෝක හතරක් විතර තියෙනවා ඒගොල්ලෝ හිතන්නේ අයිස් ග්‍රහලෝක කියලා. තව ග්‍රහලෝක ජාතියක් තමයි ඕෂන් ප්ලැනට්ස් කියලා කියන්නේ. හරිද? දැන් ඕෂන් ප්ලැනට්ස් කියන එක උගලන්ට හිතා ගන්න පුළුවන් ඇති ඒ නමෙන්ම මොන වගේ ග්‍රහලෝකද කියලා ඒවා. ඒවයි වතුර වලින් වැහිච්ච ග්‍රහලෝක කියලා කියන්නේ. දැන් මං වුණ කලින් කිව්වනේ ද සුපර්ස් ගැන. සුපර්ස් කියන්නේ අපි පෘථිවියට වඩා ස්කන්ධයෙන් වැඩි ඒවානේ. ඒ කියන්නේ පෘථිවියට සාපේක්ෂව පෘථිවියට වඩා දෙගුණයක් විතර දෙගුණයක් තුන්ගුණයක් හතරගුණයක් විතර ඒ කියන්නේ 6 ගුණයක් විතර වෙනකන් ස්කන්ධයේ තියෙන ග්‍රහලෝක පාෂාණමය ග්‍රහලෝක වල කියන්නේ සුපර්ස් කියලා. හරිද? දැන් සමහර සුපර් ඒර්ත් ජාති තියෙනවා ඒ ස්කන්ධය වැඩි හින්දා ගුරුත්වාකර්ෂණ බලයත් වැඩිනේ. ඒ හින්දා ඒගොල්ලෝ ඒ මතුපිට තියෙන ඒ ප්‍රදේශ තියෙන ඔක්කොම වතුර ජල වාෂ්ප ඔක්කොම ටික ඇද ගන්නවා ඒ ග්‍රහලෝකෙට. ඒ හින්දා ගොඩක් වතුර ගිහිලා 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 ඒවයි අන්තිමට වෙන්නේ ලොකු ලොකු ඒ කියන්නේ ග්‍රහලෝකේ වටේටම මුහුදක් හැදෙනවා. දැන් ඒවට කියන්නේ ග්ලෝබල් ඕෂන් කියලා. දැන් අපේ පෘථිවියේ මතුපිට 70%ක්නේ වතුරෙන් වැහිලා තියෙන්නේ. මේ ඕෂන් ප්ලැනට්ස් කියන ඒවායින් 100%ක් වතුරෙන් වැහිලා ඒ වගේම ඒවයි මුහුදු තියෙනවා නම් ඒ මුහුදු අපේ පෘථිවියේ මුහුදු වලට වඩා ගොඩක් ගැඹුරුයි. දැන් අපේ මරියානා ආගාතය තමයි අපේ මුහුදේ ගැඹුරම තැන. ඒකේ ගැඹුර ගත්තොත් කිලෝමීටර් 11ක් විතර යනවා. හරිද? කිලෝමීටර් 11ක්. මේ ඕෂන් ප්ලැනට්ස් වල මුහුදු කිලෝමීටර් 100ක් විතර වෙන්න පුළුවන් ගැඹුර. අපිට අපේ අපේ පෘථිවියේ තියෙන මුහුදු වලට වඩා 10 ගුණයක් දහස් ගුණයක් විතර ගැඹුරු වෙන්න පුළුවන් මේ ඕෂන් ප්ලැනට්ස් කියන ග්‍රහලෝක වල. හරිද? හැබැයි දැන් උගුලෝ හිතනවා ඇතිනේ මේවායි මුහුදු තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් ජීවයක් තියෙන්න පුළුවන් කියලා. ඔව් ජීවය තියෙන්න පුළුවන් දෙයක් හිතන්න පුළුවන්නේ. හැබැයි ජලය විතරක් තියෙන එක මදි. හරිද? දැන් අපේ පෘථිවිය ගත්තොත් අපේ පෘථිවියේ ජීවය තියෙන්න සාධක දෙකක් තියෙනවා. හරි? දෙකක් තමයි පොළව යටින් එක එක උෂ්ණත්වයත් එක්ක ඔය තියෙන න්‍යූට්‍රියන්ට්ස් කියන්නේ න්‍යූට්‍රියන්ට්ස් එන්න ඕනේ පොළව යටින්. හරිද? අනිත් එක තමයි ඉරේලිය එන්න ඕනේ. ඒ කියන්නේ උඩින් න්‍යූට්‍රියන්ට්ස් එන්න ඕනේ යටින් උත් න්‍යූට්‍රියන්ට්ස් එන්න ඕනේ. හරිද? ඒ දෙක නැත්තම් ජීවය තියෙන්න බෑ. දැන් ගොඩාක් වතුර ගැඹුරු නම් එතකොට ගොඩාක් වතුර ගැඹුරු නම් ඒ පොළව යටින් එන න්‍යූට්‍රියන්ට්ස් එතකොට එන්න විදියක් නෑ උඩට. හරිද? ඒ වගේම තමයි මේ මැද තියෙන ප්‍රදේශයෙන් අර ගොඩක් ගැඹුරු නම් එච්චර ඉරේලිය එන්නෙත් නෑ. එතකොට ඒ කියන්නේ ඔය කිලෝමීටර් 50ක් 60ක් ගැඹුරු නම් මේ ඔය කිලෝමීටර් 50ක් 60ක් 60ක් විතර ගැඹුරු නම් ග්‍රහලෝකයක මුහුද ඒ කියන්නේ එතකොට ජීවය එන්න මේ අවස්ථාව ගොඩක් අඩු වෙනවා. මේ ඒ හින්දා වතුර ඒ කියන්නේ මේ වගේ වතුරෙන් වැහිච්ච ග්‍රහලෝකයක් තියෙනවා නම් ඒ මුහුද ඕනම් කිලෝමීටර් වැඩිමොල් 20ක් 30ක් විතර තිබ්බොත් තමයි වාසයට සුදුසු වෙන්නේ. ඒ කියන්නේ ජීවය එන්න පුළුවන් වෙන්නේ. ඕනම් කිලෝමීටර් 20ක් 30ක් විතර තමයි වැඩිමොල් තියෙන්න ඕනේ. ඊට වැඩියෙන් තිබ්බොත් ඒ කියන්නේ ජීවය එන්න අවස්ථාව අඩු වෙනවා. මොකද මේ යටින් න්‍යූට්‍රියන්ට්ස් උඩෙන් ඉරේලියා එන එක එතකොට අමාරු වෙනවා. ඒකයි. දැන් උඹට පේනවා ඇති මෙතන මේ H1 H2 H3 කියලා ග්‍රහලෝක වර්ග තුනක් තියෙන්නේ මුහුදෙන් වැහිච්ච. මේ H1 කියන જાතිය තමයි හොඳම කියලා කියන්නේ ජීවයට. මොකද H1 කියන එකේ ඒ කියන්නේ කෙලින්ම වතුරත් එක්ක කෙලින්ම යන්නේ මේ පාෂාණ වලට. හරිද? H2 කියන જાතිය උඹට පේනවා ඇති මේ ඇතුළේ නිකන් සුදු පාට තියෙන මේ තීරු තීරු වගේ. ඒ තියෙන්නේ අයිස් කුට්ටි. ඒ වතුර මේ වතුර වැඩි වෙන්න වතුර වල ප්‍රෙෂර් එකත් එක්ක
මේ තව අයිස් කුට්ටි හදනවා. ඒතරේ අයිස් කුට්ටි හදන මේ වතුරයි පාෂාණය අතර අයිස් ආවම එතකොට ඒ පාෂාණ වලින් ඇතුළෙන් එන නියුට්‍රියන්ට්ස් ටිකට තව එන්න විදියක් නැති වෙනවා. ඒකෙහිඳ තමයි කියන්නේ ගැඹුරු වතුර ගොඩාක් ගැඹුරු වුණාම මේ ඒක ජීවයට එච්චරම සුදුසු නෑ කියලා. ඒකයි කියන්නේ. උගුල බලන පින්තූර තුනම එකම නෙමෙයි බලන H1 H2 H3 H3 බලන එක ඇතුලේ වුණ පේනවනේ සුදු පාටට තීරු අර සුදු පාට දාලා තියෙනවා. H1 එකේ ඇතුලේ මේ මේ නිල් පාට එක සුදු පාටට නැහැනේ ලේ එකක්. මේ ඔව් මම තව පොඩ්ඩකින් ඔන්න පෙන්වන්නම් ocean planet එකක්. මේ ocean planet එකක් කියලා හිතන එකක් හම්බලා තියෙනවා. GJ 12-14 කියලා මම තව පොඩ්ඩකින් ඒකේ පෙන්වන්නම්. මේ ඒක ගැන තව පොඩ්ඩක් කියනවා. තව පොඩ්ඩකින් තව ග්‍රහලෝක ජාතියක් තියෙනවා කාබන් ප්ලැනට්ස් කියලා කියන්නේ. හරිද? දැන් අපේ පෘථුවියේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මැග්නීසියම්, සිලිකන්, ඔක්සිජන්, ඇලුමිනියම්, කැල්සියම්, නයිට්‍රජන් අන්න ඒ වගේ ද්‍රව්‍ය තමයි වැඩියම තියෙන්නේ. හරිද? කාබන් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අනිත් ඒ කියන්නේ අනිත් එලිමන්ට්ස් එක්ක සාපේක්ෂව බැලුවම අපේ පෘථුවේ තියෙන කාබන් ප්‍රමාණය ගොඩක් අඩුයි. හරිද? හැබැයි සමහර ග්‍රහලෝක තියෙනවා ඒවා කාබන් තමයි වැඩියම තියෙනවා කියලා කියන්නේ. කාබන් ගොඩක් තියෙනවා කියන්නේ දැන් අපේ දැන් පාෂාණ තියෙන්නේ. අපේ පාෂාණේ සිලිකන් උයි මැග්නීසියම් උයිනේ තියෙන්නේ. මැග්නීසියම් සිලිකේට් කියලා කියන්නේ මැග්නීසියමුයි සිලිකන්ුයි තමයි අපේ පාෂාණ හැදිලා තියෙන්නේ. දැන් කාබන් ප්ලැනට්ස් වල කාබන් වැඩි වෙන ග්‍රහලෝක වල සිලිකන් එක මැග්නීසියම් නෙමෙයි සිලිකන් එක කාබන් තමයි එන්නේ. සිලිකන් කාබයිඩ් කියලා එකට කියන්නේ. කාබන් ග්‍රහලෝක කියන්නේ ඇත්තම කිව්වනම් ඒවයි මතු පිට ගොඩක් දුරට ග්‍රැෆයිට් තියෙනකෝ ග්‍රැෆයිට් අහලා ඇතිනේ. අපේ පැන්සල් වල දාන්නේ මේ පැන්සල් වල ලියන්න තියෙන්නේ පොඩි මේ උල තියෙන්නේ. ඒක ග්‍රැෆයිට් වල ඉන්නේ හැදලා තියෙන්නේ. ඔය කාබන් ග්‍රහලෝක වල ගොඩක් දුරට කියන්න පුළුවන් ග්‍රැෆයිට් 2යි තව ග්‍රැෆයිට් 2යි සිලිකන් කාබයිඩ් 2යි. ග්‍රැෆයිට් සිලිකන් කාබයිඩ් ඒ වගේම ඒකේ ප්‍රෙෂර් එක ගොඩක් වැඩියෙන් තියෙනවා දියමන්ති. දැන් ග්‍රහලෝකයක් හම්බෙලා තියෙනවා 55 කැන්ස්රි මේ කැන්ක්‍රි 55 ඊ කියලා. හරිද? ඒ කැන්ක්‍රි 55 ඊ කියන ග්‍රහලෝකේ මේ ඔව් මිනිරන් අන්න හරි මිනිරන් මේ මොකද්ද මේ සෝරි බලගින්න මොකද්ද මේ ඔව් මිනිරන් තියෙනවා. ඒ වගේ ඒකේ ප්‍රෙෂර් එක ගොඩක් තියෙනවා නම් යට ඒ ග්‍රහලෝකවල ගොඩක් දියමන්ති තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න හිතන බාන ග්‍රහලෝකයක් ඒ කියන්නේ ඇතුලේ කෝ එක යකඩ වලින් හැදිලා ඊට එළියෙන් දියමන්ති ඒ කියන්නේ දියමන්ති නිකන් මේ තනින් තන දියමන්ති නෙමෙයි මුළු තලයක්ම දියමන්ති වලින් හැදිලා ඒක උඩින් මිනිරන් ඒක උඩින් සිලිකන් කාබයිඩ් ඒ වගේ හැදිලා තියෙන්න පුළුවන් ග්‍රහලෝක. දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ග්‍රහලෝකයක් හම්බුණා 55 කැන්ක්‍රි ඊ කියලා. හරිද? අන්න ඒ ග්‍රහලෝකේ ගොඩක් විද්‍යාඥයෝ හිතන්නේ ගොඩක් දුරට කාබන් ග්‍රහලෝකයක් වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා මේ ඔව් කාබන් තියෙන ග්‍රහලෝකයක් තියෙන්න පුළුවන් කියලා කියන්නේ. මම දැන් කියනනම් අපේ පෘථුවේට ළඟින් තියෙන මේ එක්සෝප්ලැනට්ස් ටිකක් ගැන ග්‍රහලෝක වගේක් ගැන මෙන්න මේක තමයි අපිට ළඟින්ම තියෙන ග්‍රහලෝකේ තමයි ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහලෝකේ. ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහලෝකේ අපි පෘථුවියට සාපේක්ෂව ස්කන්ධය ගත්තොත් 1.3ක විතර ස්කන්ධයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි පෘථුවියට ගොඩාක් සමානයි ස්කන්ධය. දැන් මගේ ආතසිකලාකාත් ආයතනය කරන මේ මොකද්ද මේ රිසර්ච් කියන්නේ රිසර්ච් වැඩ කටයුතු වල ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහලෝකය ගැන තමයි මගේ එක රිසර්ච් දැන් ළඟදීම කරපු රිසර්ච් මේ අර වගේක් කරේ. ඒ කියන්නේ මගේ ප්‍රොක්සිමා සෙන්ටෝරි B ග්‍රහලෝකය අපේ පෘථුවියට වගේ කොච්චර සමානද අපිට වාසයට සුදුසුද කියලා බලන එක තමයි මම කරේ. දැන් ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන්නේ ඒක
සුපර්ත්තකක් කියලා කියන්න පුළුවන් එකයි කියන ස්කන්ධය එකයි දශම තුනක් තමයි එක තියෙන්නේ. හැබැයි ඒක පෘථුවේ කියන පෘථුවේට සමාන වෙන්නත් පුළුවන්. මොකද අපේ ස්කන්ධය ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. මොකද ළඟදී ආයි ප්‍රොක්සිමා සෙන්ටෝරි බී කියන ග්‍රහලෝකේ බලලා තියෙනවා. ප්‍රොක්සිමා සෙන්ටෝරි බී කියන ග්‍රහලෝකේ හම්බෙලා තියෙන එකක් තමයි මේ ඊට වඩා ස්කන්ධය තව පොඩ්ඩක් අඩුයි කියලා කියන්නේ. ඒ කියන්නේ 1.2ක් විතර කියලා කියන්නේ ස්කන්ධය. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය අතින් ගත්තොත් ප්‍රොක්සිමා සෙන්ටෝරි බී කියන ග්‍රහලෝකය ඇත්තම කිව්වනම් අපේ පෘථුවේට සමානයි. ඒ වගේම තමයි ප්‍රොක්සිමා සෙන්ටෝරි බී කියන ග්‍රහලෝකේ මේ ඒ රතුවා ප්‍රොක්සිමා සෙන්ටෝරි කියන ග්‍රහලෝකේ ප්‍රොක්සිමා සෙන්ටෝරි කියන තරුවේ වාසයට සුදුසු කලාපේ කියන හැබිටබල් සෝන් එකේ තමයි තියෙන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි බී කියන ග්‍රහලෝකේ. හරිද? දැන් මං කලින් කිව්වනේ මේ රතුවාමන තරු ප්‍රොක්සිමා සෙන්ටෝරි කියන රතුවාමන තරුවක් කියලා. රතුවාමන තරු මේ දීප්තිමත්කමයි උෂ්ණත්වයේ ගොඩක් අඩුයි. හරිද? දැන් අපේ ඉර තියෙන්නේ, අපේ ඉර ඊට වඩා රතුවාමන තරුවල වඩා ලොකුයිනේ. ඒ හින්දා ඒකේ උෂ්ණත්වයේ දීප්තිමත්කමයි දෙකම ගොඩක් වැඩි. ඒ හින්දා මේ අපේ හැබිටබල් සෝන් එක තියෙන්නේ අපේ පෘථුවේ තියෙන දුරින් තමයි තියෙන්නේ. කියන්නේ මේ කියන්නේ කිලෝමීටර් මේ මිලියන 150ක දුරින් තමයි තියෙන්නේ. හරිද? අපේ හැබිටබල් සෝන් එක. හැබැයි රතුවාමන තරුවල ඊට වඩා අපේ ඉරට වඩා ගොඩක් පොඩි, අනිත් එක උෂ්ණත්වයත් අඩුයි, දීප්තිමත්කමත් අඩුයි. ඒ හින්දා ඒවයි හැබිටබල් සෝන් තියෙන්නේ ඒ තරුවට ඊට වඩා ළඟින් තියෙන්නේ. දැන් ප්‍රොක්සිමා සෙන්ටෝරි ඒ තරුව වට යන්නේ දවස් 11න්. හරිද? දවස් 11න් වුණාට ඒක ඒ හැබිටබල් සෝන් එකේ තමයි ඒ ප්‍රොක්සිමා සෙන්ටෝරි වල හැබිටබල් සෝන් එකේ තමයි ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහලෝකේ තියෙන්නේ. හැබැයි මගේ පරීක්ෂණ කියන්නේ මගේ රිසර්ච් එකෙන් හම්බුණා ප්‍රොක්සිමා සෙන්ටෝරි B හැබිටබල් සෝන් එකේ තිබ්බට සමහර විට ඒක වාසයට සුදුසු නැතුව ඇති කියලා. මොකද උගුළු අහලා තියෙනවා ටයිඩල් ලොකින් කියලා. ඒ කියන්නේ ඕන ග්‍රහලෝකයක් තරුවකට ගොඩාක් ළඟින් භ්‍රමණය වෙනවා නම් ඒ ගුරුත්වාකර්ෂණ බලයේ හින්දා ඒ තමන් වටේ කැරගෙන කාලේ තරුව වටේ භ්‍රමණය වෙන කාලේ එකම එක වෙනවා ගොඩක් ළඟ වුණාම. ඒකට කියන්නේ ටයිඩල් ලොකින් කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට ගත්තොත් මේ මොකද්ද මේ එකෙනෙක් අහලා තිබ්බ හැබිටබල් සෝන් කියන්නේ මොකද්ද කියලා. හැබිටබල් සෝන් කියන්නේ මේ වාසයට සුදුසු කලාප. ඒ කියන්නේ ඕන තරුවක මේ ජීවය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවය තියෙන්න පුළුවන් උෂ්ණත්වය එහෙම ඒ කියන්නේ මතුපිට උෂ්ණත්වය ඔක්කොම තියෙන්න හොඳම තියෙන්න පුළුවන් තැන තමයි හැබිටබල් සෝන් කියන්නේ තරුවක් වටේ. දැන් ටයිඩල් ලොකින් කියන්නේ අපේ හඳ වගේ. දැන් අපේ හඳ ටයිඩල් ලොක්. හරිද? අපේ හඳ ටයිඩල් ලොක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ හඳේ එක පැත්තක් විතර අපිට පේන්නේ. ඒ වගේම අපි හිතන්නේ මේ ප්‍රොක්සිමා B කියන ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහලෝකෙත් ඒ තරුවට ගොඩක් ළඟින් තියෙන හින්දා සමහර විට ඒකත් මේ ඒ වගේම ටයිඩල් ලොක් වෙලා ඇත්ත කියලා. දැන් ටයිඩල් ලොක් වුණාම පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තමයි මොකද ඒක කැරකෙන වේගය අඩුයිනේ. කැරකෙන වේගය අඩු හින්දා මේ ඒකේ චුම්බක ක්ෂේත්‍රයක් එන්න මේ චාන්ස් එකත් අඩු වෙනවා ගොඩක් දුරට. ඒ හින්දා සමහර විට ප්‍රොක්සිමා B වල චුම්බක ක්ෂේත්‍රයක් එච්චර මේ බලගත්තු එකක් නැතුව ඇති. හැබැයි ඒත් කියන්න අමාරුයි. දැන් හැබිටබල් සෝන් එකේ තියෙන නම් වතුර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ග්‍රහලෝකේ සමහර විට වතුර තියෙන්න පුළුවන් මේ ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහයේ. ඒක කියන්න අමාරුයි. හැබැයි සමහර විට ඇති. ජීවය තියෙන්න මම කියන්නේ නැහැ ජීවය තියෙන්න පුළුවන් කිය. ඒ කියන්නේ ජීවය තියෙනවා කියලා නම් කියන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ සමහර විට මොකක් හරි ඒ කියන්නේ ගොඩක් රේඩියේෂන් දරාගෙන ඉන්න පුළුවන් ජීවයක් තියෙනවා නම් සමහර විට තියෙන්න පුළුවන් ප්‍රොක්සිමා සෙන්ටෝරි B වගේ ග්‍රහලෝකයේ සමහර විට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ උෂ්ණත්වය අපේ පෘථුවේට සමාන උෂ්ණත්වයක් තමයි තියෙනවා කියලා කියන්නේ. හැබැයි චුම්බක ක්ෂේත්‍රයක්
තියෙනවා නම් ඒකේ චුම්බක ක්ෂේත්‍රයේ බලය ගොඩක් අඩු හින්දා ඒකෙන් ගොඩක් අර ප්‍රොක්සිමා සෙන්ටෝරි තරුවෙන් ගොඩක් රේඩියේෂන් එන්න පුළුවන් මේ කියන්නේ ගොඩක් ගොඩක් මේ පාරජම්බෝල කිරණ එහෙම වැටෙන්න පුළුවන් මේ ග්‍රහලෝකෙට ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ප්‍රොක්සිමා සෙන්ටෝරි වල අපි බැස්සොත් ගොඩක් දුරට මේ පේනවා කියලා හිතන්න මෙන්න මේ වගේ තමයි පේනවා කියලා කියන්නේ දැන් ප්‍රොක්සිමා සෙන්ටෝරි කියන රතු වාවන තරුවක්නේ ඒ රතු වාවන තරුව හිමීට අපේ අර ඉර බහින විදිහට තමයි පේනවා කියලා කියන්නේ ගොඩක් දුරට මේ ප්‍රොක්සිමා සෙන්ටෝරි බී කියන ග්‍රහයෙන් උගල බලන්නේ ඒ තරුවට උඩින් මේ උතුරු දිශාවත් නෙමෙයි පොඩ්ඩක් ඇදේට් දිශාවෙන් බැලුවම උඹට පේනවද නිකන් චූටි තරු දෙකක් වගේ පේනවද ඒ ඇල්ෆා සෙන්ටෝරි ඒ ඇල්ෆා සෙන්ටෝරි AB කියන තරු දෙක තමයි ඒ පේන තියෙන්නේ ඒ කියන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි ඒ ග්‍රහයෙන් අහස බැලුවම ප්‍රොක්සිමා සෙන්ටෝරි තරුවයි ඒකම ඇල්ෆා සෙන්ටෝරි AB කියන තරු දෙකත් ඇතින් පේන්න ගනි කියන එක හරි ලස්සනට පේනේ අපිට ඒ ග්‍රහලෝකයට යන්න පුළුවන් නම් අපිට ළඟින්ම තියෙන ග්‍රහ එක්ස්ප්ලැනට් එක තමයි ඒක තව තරුවක් තමයි බර්නාඩ් ස්ටාර් කියලාක් තියෙනවා ඒක ආලෝක වර්ෂ 6ක දුරින් තියෙන්නේ ඒක වටේ 2018 ග්‍රහලෝකයක් මේ වටේ යනවා කියලා හම්බුනා ඒ ග්‍රහලෝකේ හැබිටබල් සෝන් එකේ නෙමෙයි තියෙන්නේ ඒක හැබැයි ඒකේ තරුව වටේ දවස් 233කින් යන්නේ ඔය බර්නාඩ් ස්ටාර් B කියන එක ගොඩක් දුරට අයිස් ප්ලැනට් එකක් වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර විට ඒකේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ උදාහරණයක් හැටියට ගත්තොත් ඒක ගොඩක් දුරට ගැනිමීඩ් වගේ වෙන්න පුළුවන්. ගැනිමීඩ් චන්ද්‍රය වගේ මේ හැදිලා තියෙන්න පුළුවන් ග්‍රහලෝකයක් වෙන්න පුළුවන් ඔය බර්නාඩ් ස්ටාර් B කියන ග්‍රහලෝකය. ඒක ආලෝක වර්ෂ 6ක ඈතින් තියෙන්නේ. තව ග්‍රහලෝකයක් තමයි රොස් 128 B කියන එක. ඒක මේ ඒකත් අපේ ඒක ගොඩක් දුරට ඒකත් පෘථුවියට සමාන ග්‍රහලෝකයක් කියලා කියන්නේ. ඒකත් වාසයට සුදුසු කලාපය කියන හැබිටබල් සෝන් එකේ තමයි ඒ ග්‍රහලෝකෙත් තියෙන්නේ. දැන් ඔය රොස් 128 B කියන ග්‍රහලෝකෙ ගොඩක් කට්ටිය හිතන්නේ මේ රොස් 128 B කියන ග්‍රහලෝකේ ගොඩක් විද්‍යාඥයෝ හිතන්නේ ඒකේ ඒ ග්‍රහලෝකේ වායුගෝලයක් ඇති කියලා. ඒ කියන්නේ ඇට්මොස්ෆියර් එකක් ඇති කියලා හිතන්නේ ගොඩක් දුරට. ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන ග්‍රහලෝකෙත් සමහර ඇට්මොස්ෆියර් එකක් තියෙන්න පුළුවන්. හැබැයි මේ රොස් 128 කියන ග්‍රහ මේ තරුව ප්‍රොක්සිමා සෙන්ටෝරි තරම්ම ගොඩක් මේ කිරණේ නැහැ කියලා කියන්නේ. ඒ හින්දා කිරණේ නැති හින්දා ඔය රොස් 128 කියන ග්‍රහලෝකේ පාෂාණමය ග්‍රහලෝකේ ඒකේ සමහර විට වායුගෝලයේ අපේ මේ පෘථුවේට සමානයක් තියෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඉතින් ඒක හරියටම කියන්න පුළුවන් තව වැඩිදුර පරීක්ෂණ ඒ කියන්නේ වැඩිදුර නිරීක්ෂණ කරලා තමයි කියන්න පුළුවන් මේ රොස් 128 හරියටම අපි පෘථුවේට සමාන ග්‍රහලෝකයේ මේ වායුගෝලයක් තියෙනවද නැද්ද කියලා. මම දැන් කියනනම් මේක රෙසලූෂන් එක පොඩ්ඩක් අවුට් වෙලා ඒ කියන්නේ අමුතු එක්ස්ප්ලැනට් ජාති කීපයක් ගැන කියන්න. මේ මම කලින් කිව්ව නේද ඕෂන් ප්ලැනට් එකක් සමහරවිට තියෙනවා කියලා. මේ තමයි ඒක. ඒකට කියන්නේ GJ 1214B. ඔය GJ 1214B කියන එක මේ ඒකත් රතු ආවන තරුවක් වගේ හම්බලා තියෙන මේ 2009 වර්ෂයේ ඒක පෘථුවියට වඩා අරයෙන් 2.7කින් ලොකුයි ස්කන්ධය පෘථුවියට වඩා 6.5ක ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ. දැන් මේ GJ 1214 කියන මේ ග්‍රහලෝකෙන් වායුගෝලයක් තියෙනවා කියලා NASA ආයතනයෙන් අනිවාර්යෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ 2013 අවුරුද්දේ ඒකේ ස්පෙක්ට්‍රම් එක බලද්දී හම්බලා තියෙනවා වතුර ජල වාෂ්ප තියෙනවා කියලා මේ ග්‍රහලෝකේ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ ඒකේ වායුගෝලයේ ජල වාෂ්පය ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ මේ ග්‍රහලෝකේ. ඒ කියන්නේ සමහර විට මේක ඕෂන් ප්ලැනට් එකක් වෙන්න පුළුවන් තමයි කියලා කියන්නේ. හැබැයි ඒක තාම මේ ස්ථීරව කියන්නේ නැහැ. හැබැයි සමහර විට ඒ ග්‍රහලෝකේ වතුර ගොඩක් තියෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
මේක ස්කන්ධය ගොඩක් වැඩි හින්දා මම නම් හිතන්නේ ජීවේ තියෙන්න පුළුවන් කියලා වතුර තිබ්බත්. තව ග්‍රහලෝකයක් තියෙනවා. ඒකට කියන්නේ HD 2958B කියලා. ඒක හොඩ්ජුපිටර් ග්‍රහලෝකයක්. ඒක වාෂ්ප වෙන ග්‍රහලෝකයක් ඇත්තම කිව්වනම්. ඒ ග්‍රහලෝකයේ එච්චරට ළඟින් තියෙන්නේ, තරුව ළඟින් තියෙන්නේ ඒ ජුපිටර් වගේ ග්‍රහලෝකයක හිමීට ඒකේ වාෂ්ප ඒ ග්‍රහලෝකයේ ඔක්කොම තියෙන වායු මේ ඒ කියන්නේ වායුව වාෂ්ප වේගෙන යනවා. ඒ NASA ආයතනයෙන් ඒ ග්‍රහලෝකයේ නිරීක්ෂණ කරද්දී හම්බ වෙලා තියෙන ස්පෙක්ට්‍රම් එක බලද්දී අහුවෙලා තියෙන එක තමයි වල්ගාතරු තියෙන වල්ගාතරු වල වගේ දිගට වාෂ්ප වෙලා යන මේ ගෑස් ට්‍රේල් එකක් තියෙනවා කියලා හම්බ වෙලා තියෙනවා මේ තරුවේ. ඒ ග්‍රහලෝකයේ මෙන්න මේක ටිකක් අමුතු, ගොඩාක් අමුතු ග්‍රහලෝකයක්. ඒකට කියන්නේ TRACE 2B කියලා. TRACE 2B කියන්නේ ඒකට කියන්නේ අඳුරුම අඳුර ලෝකයක් කියලා කියන්නේ. මොකද ඒ ග්‍රහලෝකේ ජුපිටර් වලට ඒ කියන්නේ බ්‍රහස්පතිට සමාන ග්‍රහලෝකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ වායුමය ග්‍රහලෝකයක් තමයි. හැබැයි ඒ ග්‍රහලෝකේ නිරීක්ෂණය කරද්දී හම්බලා තියෙනවා ගොඩාක් සෝඩියම්මුයි පොටෑසියම්මුයි. සෝඩියම් සහ පොටෑසියම් හම්බලා තියෙනවා වායු ගෝලයේ. හරිද? ගොඩක්. දැන් සෝඩියම්මුයි පොටෑසියම්මුයි ආලෝකී උරා ගන්නවා. ඒ කියන්නේ ඒ තරුවෙන් වැටෙන ආලෝක කිරණ මේ ග්‍රහලෝකේ වායු ගෝලයෙන් උරා ගන්නවා. ඒව ආයේ පරාවර්තනය වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ හින්දා මේ TRACE 2B කියන ග්‍රහලෝකේ, ඒ කියන්නේ අපි දැක්කොත්, ඒ කියන්නේ ග්‍රහලෝකේ අපි අපේ මේ අපේ ඇස් දෙකෙන් දැක්කොත් අපිට ඒක නිකන් පේනේ නිකන් අර මොකද්ද මේ අඟුරු වගේ, නිකන් ගල් අඟුරු වගේ තමයි පේනනම් පේන්නේ. ඒ කියන්නේ එච්චරට අඳුරුයි. අඟුරු වලට වඩා අඳුරුයි කියලා කියන්නේ. ඒ කියන්නේ කළු පාට අඳුරු ග්‍රහලෝකයක් තමයි TRACE 2B කියන්නේ. අපිට අපිට පේනුනොත් ඒ ග්‍රහලෝකේ පේන්නේ නිකන් ලොකු අඳුරුම අඳුරු ග්‍රහලෝකයක් විදියට. ඒ කියන්නේ සෝඩියම් හිඳ තමයි ඒ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. සෝඩියම්මුයි පොටෑසියම්මුයි හිඳ. ඔව් රොස් එකයි 28B කියන එකේ ග්‍රැවිටි තියෙනවා. ඒ කියන්නේ මම ඊයේ ඔය ප්‍රශ්නේ අහලා තිබ්බ එක්කෙනෙක් මේ ඕන අභ්‍යවකාශ වස්තුවක ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඒ කියන්නේ ග්‍රැවිටි නැති දෙයක් නැහැ. හැම දෙයක්ම ග්‍රැවිටි තියෙනවා. දැන් අපේ ශරීරෙත් ග්‍රැවිටි තියෙනවා. ග්‍රහලෝක ඕන ග්‍රහලෝකයක ග්‍රැවිටි තියෙනවා අනිවාර්යෙන්. හැම එකෙම තියෙනවා. ඒක අන්න මතක තියාගන්න ඕන එකක් තමයි ඒක. මොකද ග්‍රැවිටි කියන්නේ ස්කන්ධය තියෙනවා කියන්නේ ග්‍රැවිටි තියෙනවා. තේරුණානේ? දැන් මම කලින් කිව්වා නේද මේ කාබන් ග්‍රහලෝක ගැන. මේ වම් පැත්තේ පින්තූරේ බලන්නේ. වම් පැත්තේ පින්තූරේ කියන්නේ 55 කැන්ක්‍රී ඊ කියන ග්‍රහලෝකයන්නේ. ඒක ගොඩක් දුරට කියන්නේ කාබන් ග්‍රහලෝකයක් වෙන්න ඇති කියලා තමයි කියන්නේ. මේ දකුණු පැත්තේ තියෙන ග්‍රහලෝකේ HD 189733 කියන ග්‍රහලෝකේ ඒ ග්‍රහලෝකේ මේ තියෙන තරුව එච්චර ලොකුයි. ඒ තරුවෙන් X-ray කිරණ වැටෙනවා කියලා කියන්නේ මේ ග්‍රහලෝකෙද. හරිද? ඒ X-ray කිරණෙන් එච්චරට රත් වෙලා තියෙන්නේ ඒ ග්‍රහලෝකේ. මේ ඒ හුලම් පාරට ඒ ග්‍රහලෝකේ වටේට සමහර විට කියන්නේ එච්චර උෂ්ණත්වය වැඩි කියලා. මේ සිලිකන්, ඒ කියන්නේ වායු ගෝලෙ තියෙන සිලිකන් එහෙම ඔක්කොම ටික වීදුරු වෙලා වීදුරු වගේ වටේට යනවා කියලා කියන්නේ ග්‍රහලෝකේ වටේ. ඒ HD 189733 කියන ග්‍රහලෝකේ. ඒ කියන්නේ ඒකට අපි ඒ ග්‍රහලෝකයේ ඇතුළට ගියොත් වීදුරු තියෙන කුණාටුවක් එයි කියලා තමයි, කුණාටුවකට අහුවේ කියලා තමයි කියන්නේ. එතන මේ තියෙන ග්‍රහලෝකයේ මේකේ මම නම කියන්නේ නැහැ. ඒක ලොකු දිග නමක් තියෙන්නේ. හැබැයි ඒකත් රතු ආමන තරුවක් වත්තේ තියෙන ග්‍රහලෝකයක්. ඒක අයිස් ග්‍රහලෝකයක් කියලා තමයි කියන්නේ ගොඩක් දුරට. මේ නයිට්‍රජන්, මීතේන් සහ ඔක්සිජන් කියන මේ ද්‍රව්‍ය සමහර විට අයිස් වල කුටි ඇහිලා තියෙන්න පුළුවන් කියලා කියන්නේ. මම කලින් කිව්වේ ට්‍රැපිස්ට් එක කියන ග්‍රහලෝක ගැන, මණ්ඩලය ගැන. මේ තමයි ට්‍රැපිස්ට් එක මණ්ඩලය. ඒකේ ග්‍රහලෝක හතක් තියෙනවා. හතම පෘථුවියට, ඒ කියන්නේ ස්කන්ධයයි අරයයි අතින් ගත්තොත් පෘථුවියට ගොඩක් දුරට සමානයි. හැබැයි ඒකේ මේ අන්තිම ග්‍රහලෝක හතර ගොඩක් දුරට කියන්නේ අයිස් ග්‍රහලෝක වෙන්නේ නැති කියලා. මේ
මොකද ඒවා රතු ආමන තරුව ඒකේ උෂ්ණත්වය ඒකෙන් ඈත් වෙනාත් වෙන්න සීතල වෙනවනේ උෂ්ණත්වය වඩා අඩු හින්දා ට්‍රැපිස්ට් 1 මේ තරුව කියන්නේ අපේ ඊට වඩා ගොඩක් උෂ්ණත්වය අඩු තරුවක් මේ ඒකෙන් ඒකෙ හින්දා ඒකෙන් ඈතින්ම තියෙන ග්‍රහලෝකෙ තියෙන අයිස් ග්‍රහලෝක හතරක් කියලා තමයි කියන්නේ ළඟින්ම තියෙන ග්‍රහලෝකෙ අපේ වීනස් වලට අපේ සිකුරු ගහ මේ ග්‍රහයට සමානයි ඇති කියලා මේ කියන්නේ ළඟින්ම තියෙන ග්‍රහලෝකෙ නැත්. ඒ ට්‍රැපිස්ට් 1 ග්‍රහලෝකෙකින් සමහර විට අහස බැලුවොත් මෙන්න මේ වගේ පෙනේ කියලා තමයි කියන්නේ ගොඩක් දුරට. රතු වාමන තරුවත් එක්ක අනිත් ග්‍රහලෝකයට ළඟින් තියෙන හින්දා ඒ ඔක්කොම එකට පෙනේ කියලා කියන්නේ. දැන් මං අන්තිම මේ ටිකට ඇවිල්ලා ඉන්නේ. දැන් මං නිකන් අපේ අනාගතේ මොනවද තියෙන්නේ කියලා කියන්නම්. අනාගතේ තියෙන එක තමයි දැන් ටෙස් කියන දුරේක්ෂය අභ්‍යවකාශගත කරලා තියෙන්නේ. ටෙස් කියන දුරේක්ෂයෙන් දැනටම හොයාගෙන තියෙනවා ග්‍රහලෝක ගොඩක් හොයාගෙන තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ ටෙස් දුරේක්ෂයෙන් අපි හොයාගෙන තියෙන එක්සෝප්ලැනට්ස් ප්‍රමාණය 10000ට මේ ඉක්මවා යයි කියලා කියන්නේ ටෙස් කියන දුරේක්ෂයෙන්ද. ඒ වගේම තමයි තව අපි හොයාගන්න හදන එකක් තමයි මේ එක්සෝ මූන්ස් කියන එක. ඒ කියන්නේ අපි තාම හොයාගෙන නැහැ ඔය එක්සෝ ප්ලැනට්ස් වටේ මේ චන්ද්‍රයන් තියෙනවද නැද්ද කියලා. දැන් ඊළඟ මේ පියවර තමයි ඔය එක්සෝ ප්ලැනට්ස් වටේ චන්ද්‍රයන් තියෙනවද කියලා හොයන එක තමයි ඊළඟ පියවර. දැන් ඔය ඒ ටික තමයි මගේ කියන්න තියෙන්නේ. මේ බොහොම ස්තුතියි හැමෝම අහන් හිටියට. උගලන්ගේ ප්‍රශ්න ගොඩක් ඇති කියලා මං හිතනවා. දැන් උගුල්ලෝ ප්‍රශ්න තියෙනවා එකින් එක අහන්නකෝ බලන්න. හරි. හරි ඕගලන් මත්තනේ මහේෂ් මහත්මයාගේ ප්‍රසන්ටේෂන් එකෙන් ගොඩාක් කරුණු ගොඩාක් කියවුණා සෑහෙන ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා. ඕගලන්ට ප්‍රශ්න මං හිතන්නේ අතර මැද්දෙත් උත්තර දුන්නා ගොඩාක් ප්‍රශ්න වලට. හැබැයි ඔන්න දැන් ප්‍රශ්න අපිට ඉදිරිපත් වෙනවා මහේෂ්, පුළුවන් නම් අපිට උත්තර දෙන්න මේ පුළුවන් ප්‍රමාණයකට. මේක අහනවා මේ හරි ඉස්සල්ල මේ මං කියන K2 310 ගැන. ඒක අපි හරියටම දන්නේ නැහැ K2 310 මේ මොන වගේද කියලා. අපි හරියටම දන්නේ නැහැ K2 310 මොන වගේද කියලා. මොකද අපිටගේ ස්කන්ධය මනින්න බැරි වුණා. ඒක අපි එක තමයි ස්කන්ධය මනල නැහැ. මම හිතන්නේ ඒවා වායුමය ග්‍රහය ලෝකෙ තමයි. හැබැයි සමහර විට වතුර තියෙන ග්‍රහ ලෝක වෙනත් පුළුවන්. එතකොට මේ මොකද්ද මම සෙරස් කියන සෙරස් වල වතුර වතුර තියෙනවා කියලා කියන්නේ. ඒ මොකද සෙරස් කියන්නේ එක අපේ ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එකේ නෑවේ. ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එක කියන්නේ ඒකේ ගොඩක් තියෙන අයිසුයි පාෂාණයි තියෙන බොඩිස් තමයි ඒ ඔක්කොම තියෙන්නේ. ඒ හින්දා සෙරස් ඇතුලේ වතුර ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ඒවා ඒකේ ස්කන්ධයක වැඩි නම් ඒ කියන්නේ ඒවා වතුර තියෙන්න පුළුවන්. මොකද්ද මේ Kepler 62e කියන එක මම නම් හිතන්නේ නැහැ වාසයට සුදුසුයි කියලා. ඒක habitable zone එකේ තමයි තියෙන්නේ. හැබැයි Kepler 62e කියන එක මම හිතන්නේ වාසයට සුදුසු නැහැ. මොකද ඒකේ ස්කන් ඒකේ මට මතක හැටියට ඒකේ රේඩියස් එක පෘථිවියට වඩා දෙගුණයක් විතර වැඩි. ඒ කියන්නේ ඒකේ මාස් එක කියන්නේ ස්කන්ධය මම හිතන්නේ ගොඩක් දුරට පෘථිවියට වඩා 5 ගුණයක් හරි 6 ගුණයක් හරි වැඩි වෙන්න ඕනේ. ඒ හින්දා මං හිතන්නේ නම් නෑ ඒක වාසයට සුදුසුයි කියලා. මොකද ස්කන්ධය වැඩි හින්දා. එතකොට මේ එක්කෙනෙක් අහලා තියෙනවා මූන්ස් ඇන් ප්ලැනට්ස් අතර වෙනස මොකද්ද කියලා. මූන්ස් කියන්නේ දැන් මූන්ස් කියන්නේ ගොඩක් දුරට අපි ග්‍රහලෝකයක් ලොකු ග්‍රහලෝකයක් වටේ තව පොඩි එකක් ගමන් කරනවා. ඒකට කියන්නේ ඒකේ සැටලයිට් එකක්. ඒකේ මූන් එකක් කියලා කියන්නේ. හරිද? හැබැයි මතක තියාගන්න මූන් එකක් හිතමු බලන්න එලියන් තිබ්බා කියලා. ඒ කියන්නේ ග්‍රහලෝකයක් වටේ යන්නේ නැතුව තිබ්බා කියලා. එතකොට ඒක ප්ලැනට් එකක් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක මේ ඒකට එක ක්‍රයිටී එක 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 ඒ කියන්නේ ඒක ක්‍රයිටීරිය එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඉස්සරහා එකක් තමයි ඒක ගෝලාකාර වෙන්න ඕනේ.
අනිත් එක තමයි ඒක ඒ ප්‍රදේශයේ තියෙන අනිත් ඔක්කම මේ ඒ ප්‍රදේශයේ තියෙන අනිත් ඔක්කම මේ සෙලස්ටියල් බොඩිස් ඔක්කොම ටික අයින් වෙලා තියෙනවානේ. ඒ හින්දා ඕන ග්‍රහලෝකයක් වටේ ගමන් කරන තව පොඩි වස්තුවක් තියෙනවා නම් ඒක මූන් එක කියන්න පුළුවන්. හැබැයි ඒ වස්තුව ග්‍රහලෝකෙන් අයින් වෙලා වෙනම තියෙනවා නම් ඒක එක්කෝ ප්ලැනට් එකක් වෙන්නේ මේ මොකද්ද මේ ඒ වටේ තියෙන වස්තු ටික අයින් කරගෙන ඉන්නවා නම් විතරයි ප්ලැනට් එකක් කියන්නේ. එහෙම නැත්නම් ඩ්වාර්ෆ් ප්ලැනට් එකක් කියලා කියන්නේ. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා මේ මහේෂ් රස ට්‍රැපිසයිඩ් නේද? ට්‍රැපිස්ට් 1. ඔව්. ට්‍රැපිස්ට් 1 ප්ලැනට් එක ලයිෆ් එකක් තියෙන්න පුළුවන්ද කියලා. සමහර විට සමහර ඒවායි තියෙන්න පුළුවන්. මේ සමහර විට තියෙන්න පුළුවන් කියන්න අමාරුයි. සමහර විට තියෙන්න පුළුවන් ඒවායි මේ වතුර තියෙනවා නම් යට. Are there animals like fish in ocean planets? ඔව් ඒක වෙන ඒ කියන්නේ අපි කියන්න දන්නේ නැහැ නේ මොන වගේද කියලා ජීවය තියෙන්න පුළුවන් ඔය වෙන ග්‍රහලෝක වල නේද? එහිඳ සමහර විට ඒ වගේ සත්තු ඉන්න පුළුවන්. හැබැයි මං කිව්ව වගේ එක ගොඩක් ගැඹුරු නැත්තම් තමයි එහෙම වෙන්න පුළුවන්. කියන අපි පෘථුවියට සමාන මුහුදක් තියෙනවා නම් එතකොට තියෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගොඩාක් ගැඹුරු එකක් කියන්නේ කිලෝමීටර් 50ක් 60ක් විතර ගැඹුරු මුහුදක් තියෙනවා නම් එහෙනම් වෙන්න බෑ. එහෙනම් තියෙන්න අමාරුයි. මේ මොකද්ද ඔව් අර නිගරු ඔව් නිගරු අර වීදුරු තියෙන ප්ලැනට් එකේ HD 189 733 HD 189 733 මේ තියෙන්නේ නම. උනට තාම මගේ ස්ලයිඩ් එක පේනවනේ. අන්න ඒක තමයි. ඉන්නකොට තව මොනවද මගේ ප්‍රශ්න තියෙන කියලා බලන්න. මේ වෙබ් බේස් ජේම්ස් වෙබ් චන්දිකා දුරේක්ෂයේ ඉදිරියේදී යොදා ගන්නවා නේද? මොකද ඔව් ඔව් ඒක ඔව් ඒක යොදා ගන්නවා. ඒක අපේ ළඟම තියෙන එක්ස්ප්ලැනස් ප්‍රොක්සිමා සෙන්ටෝරි වලයි රොස් 128 තව බර්නාඩ් ස්ටාර් ඒවයි ඒ එක්ස්ප්ලැනස් ටික මේ තව දුර පරීක්ෂණ කරන්න ජේම්ස් වෙබ් එක පාවිච්චි කරන්න ගන්න ඉන්නේ. ඒවා මේ මං කිව්වේ ඩිරෙක්ට් ඉමේජින් කරනවා කියලා. ඩිරෙක්ට් ඉමේජ් කරන්න පුළුවන් වෙයි කියලා කියන්නේ ජේම්ස් වෙබ් එකෙන් අපේ ළඟින්ම තියෙන එක්ස්පැන්ස් ටික. ඒ කියන්නේ පාෂාණමය ග්‍රහලෝක ටික. මොකද්ද? ඔව් මේ බ්‍රහස්පති වල ඔව් දියමන්ති වහිනවා කියලා ඉන්නබනේ මේකට අයිති වෙන්නේ නැහැ. නැහැ ඒව කාබන් ප්ලැනට් වල අයිති වෙන්නේ නැත්නම් මොකද කාබන් ප්ලැනට් කියලා කියන්නේ ඒකේ මේ ඕන හැම ද්‍රව්‍ය වැඩියෙන්ම හැදලා තියෙන කාබන් වලින් ඒකයි. දැන් මේ බ්‍රහස්පති වල දියමන්ති වාෂාවක් තියෙන්නේ මොකද ඒ කියන්නේ මේ කියන්නේ වායු ගෝලයේ තියෙන සමහර කාබන් ඒවා මේ සීතලට ඒවා මේ පොඩි වෙලා ඊට පස්සේ වහින එක තමයි ඒ වෙන්නේ හරිද? හැබැයි කාබන් ප්ලැනට්ස් කියන්නේ ඒ ග්‍රහලෝකයේ කියන්නේ පොළවයි ඔක්කොම හැදලා තියෙන්නේ කාබන් එක්ක හැදිච්ච මේ කිමිකල්ස් වලින්. සිලිකන් කාබයිඩ් මිනිරන් තව මොනවාද මේ දියමන්ති ඒවයින් සම්පූර්ණයෙන් ඒවයින්ම තමයි හැදලා තියෙන්නේ. දැන් අපේ ඒවා පොඩි පොඩි ප්‍රමාණෙ තියෙන්නේ නේද? මේ ඒ වගේ නෙමෙයි කාබන් ප්ලැනට්ස් කියන්නේ ඒවයින් සම්පූර්ණයෙන්ම හැදිච්ච මේ ඒව තමයි. තව කෙනා තියෙනවා ඉස් ඇල්ෆා සෙන්ටෝරි රෙඩ් ඩ්වාර්ෆ් නෑ. ඇල්ෆා සෙන්ටෝරි කියන්නේ අපේ ඉර වගේ තරුවක්. ඇල්ෆා සෙන්ටෝරි කියන්නේ මොකද මේ අපේ ඉර වගේම තමයි ඇල්ෆා සෙන්ටෝරි. එතකොට මේ තව කෙනෙක් අහනවා ආදේ එනිමෝ වියර්ඩ් එක්ස්ප්ලැනන්ස්. ඔව් තව එක අමුතු ප්ලැනට් එකක් තියෙනවා මේ එක ග්‍රහලෝකයේ මාගේ නම මතක නෑ. හැබැයි ඒක නියුට්‍රෝන් තරුවකුයි මේ වයිට් ඩ්වාර්ෆ් කියලා තියෙන්නේ සුදු වාමන තරුව. මේ අපේ ඉර අන්තිමටම ඒක මේ ඒ කියන්නේ ඉර අන්තිමටම එන්නේ වයිට් ඩ්වාර්ෆ් එකනේ ඕන ගොඩක් තරුවල. එක ග්‍රහලෝකයක් තියෙනවා වයිට් ඩ්වාර්ෆ් එකකුයි නියුට්‍රෝන් ස්ටාර් එකකුයි දෙකක් වට යන එකක්. ඒක අමුතු එක්ස්පැන්ස් එකක්. තව ඒවා තියෙනවා අමුතු එක්ස්පැන්ස් ගොඩක් හම්බලා තියෙනවා. මේ මට ඔක්කොම ඒවා ඔළුවට එන්නේ නැහැ. තව එක එක්ස්පැන්ස් එකක් තියෙනවා ඒකේ ලෝදිය වහින එකක්. ඒ කියන්නේ ඒකේ එච්චර රස්නේකේ ලෝදිය වාෂ්ප වෙලා අහසට ගිහිල්ලා ආයි වහිනවා ඒකේ.
එකිනෙක හරියට යන එක්සොප්ලැනට් HD 200 ලුක් ලයික් අ කොමට්. ඒ මොකද ඒකේ ඒකේ වායුගෝලයේ වාෂ්ප වෙලා යනවා. ඒක එච්චරට තරුව ළඟින් යන්නේ ඒ වායුගෝලයේ දිගටම වාෂ්ප වෙවි යනවා ඒකයි. මේ තව කියවනවා ඔව් ඒක ඇල්ෆා සෙන්ටෝරි වලට යවනවා කියලා තිබ්බා. හැබැයි ඒක තාම මේක තාම කන්ෆර්ම් කරලා නැහැ. ඒක අර ඔයා කියන්නේ උගුල් කියන ස්ටාර්ෂොට් ප්‍රොජෙක්ට් එකනේ. ඒක කියන්නේ ලේසර් එක පාවිච්චි කරලා චූටි මේ නිකන් අර අපේ අර මොබයිල් ෆෝන් එකක් තරමක පොඩි මේ පොඩි යානාවක් අභ්‍යවකාශ යාවන් යානාවක් යවන්න බලන එකක් තමයි තියෙන්නේ. හැබැයි ඒක තාම එච්චර වැඩ කරලා නැහැ. මොකද එකක් තමයි ඒකේ මේ මේ ඒ වගේ පොඩි අභ්‍යවකාශ යානාවක් හදන එක අමාරු වැඩක්. හැබැයි මට හිතෙනවා ඒක තව අවුරුදු කීපකින් පටන් ගනී කියලා. ඒක යවුවනම් ෂෝක. මේ ප්ලූටෝ ඩ්වාර්ෆ් ප්ලැනට් එක කියන්නේ මොකද ඒ ග්‍රහලෝකයක් වෙනවා කියලා කියන්නේ ඒකේ ඒ ප්‍රදේශයේ මේ අනිත් වස්තු ඔක්කොම අයින් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගුරුත්වාකර්ෂණ බලෙන් අයින් වෙලා තියෙන්න ඕනේ. ප්ලූටෝ එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක ඩ්වාර්ෆ් ප්ලැනට් එකක් කියලා කියන්නේ. මොකද මේ ලෝදිය වහින ග්‍රහලෝකයේ සාමාන්‍ය ඉස්සෙල්ලා ඒකට උත්තර දුන්නානේ. ඒකම නේද? මම හිතන්නේ කැෆව ස්ටාර් කියන එක ඒක ඒක මට ෂුවර් නෑ පරණම තරුවද කියලා. සමහර විට වෙන්න පුළුවන්. ඔව් ඩ්වාර්ෆ් ප්ලැනට්ස් වල මූන්ස් තියෙන්න පුළුවන්. ඔව් දැන් ප්ලූටෝ වලට තියෙන්නේ. ප්ලූටෝ වලට චන්ද්‍රයෙක් තියෙනෝනේ. මේ ප්ලූටෝ වලට චන්ද්‍රයෙක් තියෙනෝනේ ඒක. ඔව් මේකත් තමයි ප්‍රශ්න. ග්‍රහලෝකවල චුම්බක ශිෂ්ටයක් තිබීමට එහි කෝ එක යකඩම විය යුතුද නැත්නම් වෙනත් යකඩ කාණ්ඩයේ මුද්‍රව්‍ය වලින් සෑදෙන්නේ නැද්ද? ඔව් මේ ගොඩක් දුරට තියෙන්න පුළුවන් මේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්න පුළුවන් ගොඩක් දුරට තියෙන්න පුළුවන් මේ ඔව් යකඩ කෝ එකක් ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ මේ මේ දියර දිය වෙච්ච යකඩ තියෙන්න ඕනේ. එතකොට චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්න පුළුවන්. හැබැයි සමහර විට මේ යකඩ එකක් නැතුවත් තියෙන්න පුළුවන් ලුණු වතුර තියෙනවා නම් දැන් ගැනිමීඩ් තියෙන්නේ. ගැනිමීඩ් කියන චන්ද්‍රයාගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා හම්බෙලා තියෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රය ගොඩක් දුරට ඉගුල් හිතන්නේ එන්නේ මොකද ගැනිමීඩ් ඇතුලේ තියෙන මේ වතුර ප්‍රමාණය ලුණු තියෙන්නේ. ඒ ලුණු මේ අයනයිස් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අයනයිස් වෙන එක ඉගුල් දන්නවා ඇතිනේ. ඒ කියන්නේ මේ ලුණු කියන්නේ ඒකේ මේ පරමාණු කැඩෙන එක. ඒ පරමාණු කැඩෙන එකෙන් මේ ඒකෙන් සමහර විට චුම්බක ක්ෂේත්‍රයක් එන්න පුළුවන් කියලා කියනවා. ඒක නම් හරියටම දන්නේ නැහැ. මොකද ඒක මේ ලුණු වතුරද නිකන් වතුරද තියෙන්නේ කියලා ඒක මං හිතන්නේ අපිට හොයාගන්න පුළුවන් කියලා. මේ වැනිෂින් ස්ටාර් කියන එක මං ඒක නම් මං දන්නේ නැහැ. ඒක මං අහලා නැහැ මොකද්ද කියලා. ඒක නම් මං අහලා නැහැ මොකද්ද කියලා. හරි. දැන් අපි මේ මාතෘකාවට අදාළ ඒවා විතරක් කවුද චනිතු කියන්නේ? මොකද මේ බ්ලැක් හෝල්? මේ බ්ලැක් හෝල් ගැනත් මේ කියහම මම කියන්නේ බ්ලැක් හෝල් ඔව් අපි මරේ. ඒක ළඟට ගියොත් අපි මරේ. මොකද බ්ලැක් හෝල් එකක් කියන්නේ හරි මේ ග්‍රැවිටි එක ගොඩාක් කියන එකක් නේ. එහෙනම් ඒක ළඟට ගියොත් අපි මරේ. ඔව්. මොකද මේ වොයේජර් ගැන අහලා තියෙන එක නම් මට පැහැදිලි නෑ මොකද්ද ඒකෙන් අහන්නේ කියලා. වොයේජර් goes into why වොයේජර් goes into space කියලා අහලා තියෙනේ. ඉතින් අර වොයේජර් යානාව යව්වේ ඇත්තටම මේ ස්පේස් එකෙන් එළියටම යන්න දිගටම යවන්න. ඒ කියන්නේ ස්පේස් එකටම යන්න. ඒ කියන්නේ මේකනේ ඒකයි ආයි අපිට ගෙන්න ගන්න බෑනේ කොහොමදත්. ඒ කියන්නේ ඒක බලාපොරොත්තු තිබුණේ මේ මිෂන් එකම සම්පූර්ණයෙන්ම සෞරග්‍රහ මණ්ඩලය හරහා එළියටම යන්න. ඒක කාට හරි හම්බ වුණොත් කියලා එහෙම හිතාගෙන තමයි දිගටම ඒක සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියට විශ්වයේ දිගටම යන්න සමහර වෙලාවට හම්බ වුණොත් කියලා ඒක මැසේජස් දාලා යවුවා. ඒක තමයි පරමාර්ථය. පෘථුවියෙන් මැසේජස් දාලා යවලා තියෙනනේ. ඔව් ඒක තමයි පරමාර්ථය. එක්කෙනෙක් අහලා තියෙනවා පෘථුවේ තියෙන සාධක විතරද ජීවයට හොඳ කියලා නැත්නම් වෙනේවත් පුළුවන් කියලා. ඔව් වෙනේවත් හොඳ වෙන්න පුළුවන්. දැන් මේකෙන් තියෙන්නේ අපි බලන්නේ මේ අපේ අපිට සාපේක්ෂවනේ ජීවය තියෙනවද කියලා හොයන්නේ.
සමහර විට ඊට වෙනස් විදියට වෙනස් සාධක තියෙන්න පුළුවන් ජීවය තියෙන. දැන් හිතන්න බලන්න මේ ජීවය තියෙනවා නම් මේ ආලෝකයෙන්ම යැපෙන ජීවය තියෙනවා කියලා හිතමුකෝ. ඒ එහෙම ජීවය තියෙනවා නම් එහෙනම් සමහර විට පොලවක් තියෙන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ගෑස් තියෙන ග්‍රහලෝකයක තියෙන්න පුළුවන් මේ ආලෝකයෙන් යැපෙන ජීවය තියෙනවා නම්. ඔව් අලුත් ක්‍රම තියෙනවා. අලුත් ක්‍රම කියන්නේ දැන් මං කියපු ඒවාට අමතරව ළඟදී එකක් පාවිච්චි කරලා දෙනවා රේඩියෝ තරංග වලින්. ඒ කියන්නේ තරුවේ රේඩියෝ තරංග මේ ඒ කියන්නේ රේඩියෝ තරංග බලලා ග්‍රහලෝකයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයකත් හම්බලා තියෙනවා ළඟදී. ඒකෙන් අත්මු කියන ග්‍රහලෝකයක් හොයාගෙන තියෙනවා. ඒ තරුවේ රේඩියෝ තරංග වල වෙනස්කම් බලලා ඒක වෙන්නේ මොකද තරුවේ චුම්බක ක්ෂේත්‍රයට අහු වුණාම තරුවේ චුම්බක ක්ෂේත්‍රයට ග්‍රහලෝකයක් අහු වුණාම ඒ මැග්නටික් ෆීල්ඩ් එකේ ෆීල්ඩ් ලයින්ස් වල ඒ ෆීල්ඩ් ලයින්ස් හෙලවෙනවා. ඒ හෙලවෙනකොට ඒ වයින් රේඩියෝ තරංග පිට වෙනවා එක එක වෙනස් විදිවලට. කියන්නේ මං හිතන්නේ මොකද සයික්ලෝට්‍රෝන් රේඩියේෂන් කියලා එකට කියන්නේ. ඒ රේඩියෝ තරංග වලින් මේ හොයාගෙන තියෙනවා අලුත් ග්‍රහලෝක එකක්. දැනට එකයි හොයාගෙන තියෙන හැබැයි ඔව් අර්ත් එකන මූන් දෙකක් තියෙනව නැහැ. මූන් දෙකක් නැහැ. එකයි තියෙන්නේ. අපි එහෙමනම් මෙහෙමයි දැන් මෙතන ප්‍රශ්න අපි සෑහෙන ප්‍රමාණයකට උත්තර දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ඔයගලන්ට අප්ලෝඩ් කරන්න. වීඩියෝ එකේ රෙකෝඩින් එක තියෙනවා අපි අවශ්‍ය මේ නිසා ඒක අපි රෙකෝඩින් එක අපේ වෙබ්සයිට් එකේ හරි එහෙම නැත්නම් YouTube එකේ හරි අපි දාන්න. ඔයගලගේ තියෙන ප්‍රශ්න වලට අපි පුළුවන් තරම් උත්තර දෙන්න බලන්නම්. තව ඉස්සරහට මේ වගේ වෙබිනාර් එකකින් සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි අදට මේක මෙහෙම නවත්තමු. එතකොට මේ ඔයගලන්ට හෙටත් මේ වගේ මේ වෙබිනාර් එකක් තියෙනවා 4 වෙනි දවසේ. එතකොට හෙට තියෙන්නේ ඔයගලන්ගේ අවසාන එක. ඒකෙදි අතර මේ වෙබිනාර් එකේදී තමයි මේ වෙබිනාර් එක ඉස්සෙල්ලා එන්න ඕන එක ඛගෝලය සහ අහස ගැන තමයි හෙට කතා කරන්නේ. නමුත් ඒක මුලින්ම එන්න ඕන එකක්. නමුත් ඒ ඉන්දික සට මේ මුල දවස් ටිකේ බැරි වෙච්ච හින්දා ඒක අන්තිම දවසට ගිහිලා තියෙනවා. හෙට කෙරෙන්නේ ඛගෝලය සහ අහස කියන මේ මූලික මාතෘකාව තාරකා විද්‍යාවේ. ඒක ගැන තමයි කතා කරන්නේ. ඒකටත් සම්බන්ධ වෙන්න හවස 6ට මේ වගේම සම්බන්ධ වෙන්න. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ මහේෂ් මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. මේ ගොඩාක් කරුණු කතා කරා. ඒ වගේම ප්‍රශ්නකටත් උත්තර දුන්නා. බොහොම ස්තුති මහේෂ්. අපි අද මෙතනින් නවත්තමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් හැමෝම.